නනිමල මේ වීඩියෝ එක 2023 උසස් පෙළ ලියුම නංගිලා මල්ලාට ගොඩාක් වැදගත් ඒ වගේම විශේෂ වීඩියෝ එකක් මොකද නංගිමල්ලි මෙන්න මේකේ කතා කරන දේවල් වලින් තමයි සම්පූර්ණම ඔයාගේ ඉදිරි අනාගතයේ තීරණය වෙන්නේ එහෙම නැත්නම් ආ විශ්වවිද්‍යාලයක මොන යම් හෝ පාඨමාලාවකට තේරෙනවද නැද්ද කියන හැම දෙයක්ම තීරණය කරන්නේ මෙන්න මේ ඉස්සරහට කතා කරන කොටසින් එතකොට නංගිමල්ලි මෙන්න මේ කියන දේවල් වලට ඔයාලා වැඩි සැලකිල්ලක් වගේම වැඩි අවධානයක් අනිවාර්යයෙන්ම දෙන්න මොකද මේ සම්බන්ධ හැම දෙයක්ම සම්පූර්ණම ඔයාගේ අනාගතේ වෙනස් කරන එහෙම නැත්නම් ඔයාගේ අනාගතේ ඉස්සරහට අරගෙන යන දේවල්. එතකොට මෙන්න මේ වීඩියෝ එකේ සම්පූර්ණයෙන්ම කතා කරන්න නම් ඉතින් ඔයාගේ ස්ට්‍රීම් එකට අදාළව කොහොමද යුනිකෝඩ් ලිස්ට් එක එහෙම නැත්නම් පාඨමාලා ලයිස්තුව හදාගන්නේ කියන එක තමයි සම්පූර්ණයෙන්ම කතා කරන්නේ. එතකොට මෙතෙන්දී හැම දෙයක් ගැනම නම් ඉතින් ඔයාලට කියලා දීලා ඔයාලත් එක්කම සම්පූර්ණමම යුනිකෝඩ් ලිස්ට් එක හදනවා. එතකොට ඔයාට කිසිම ප්‍රශ්නයක් නැතුව මෙන්න මේ යුනිකෝඩ් ලිස්ට් එක හදාගන්න පුළුවන්. මෙන්න මේ යුනිකෝඩ් ලිස්ට් එක නංගිමල්ලි ඔයාලට මොන හරි වැරද්දක් වුණොත් එහෙම නැත්නම් ඔයාලට අතපසු වීමක් වුණොත් කිසිසේත්ම ආයේ මේ දේවල් හදාගන්න බෑ. අතෑරනොත් අතෑරනම තමයි නංගිමල්ලි මේ පහුගිය අවුරුදු කීපය පුරාවට බැලුවට පස්සේ ගොඩාක් නංගිලා මල්ලාට කැම්පස් යන්න පුළුවන්කම තිබිලත් ඔයාලා කැම්පස් සිලෙක්ට් වෙලා නැත්තේ මෙන්න මේ යුනිකෝඩ් ලිස්ට් එකේ කරපු වැරදි අඩුපාඩු සහ යාලා සමහර දේවල් ගැන තිබිච්ච නොසැලකිලිමත්කම නිසා. ඒ නිසා තමයි නංගිමල්ලි මේ විදිහට හැම ස්ට්‍රීම් එකකින් ස්ට්‍රීම් එකකටම ඔයාලට යුනිකෝඩ් ලිස්ට් හදාගන්න විදිය දාලා ඒකේ නීති රීති කොයි වගේද කියලා හැම දෙයකම වීඩියෝස් දාන්නේ. මොකද මේ යුනිකෝඩ් ලිස්ට් සම්බන්ධව වීඩියෝස් හදන එක නංගිමල්ලි සෑහෙන්න අමාරු වැඩක්. ඔයාලා වීඩියෝස් බලුවම පේන්නේ ඉතින් ඒ දේවල් වලට එච්චරට මහන්සි වෙන නංගිමල්ලි. මොකද මේ කොටස තමයි සම්පූර්ණම ඔයාගේ අනාගතේ. හරි, ඒකට නංගිමල්ලි UGC එකෙන් කිසිම සමාවක් දෙන්නේ නැහැ. ඒ වගේම මේ යුනිකෝඩ් ලිස්ට් එක තියෙන නීති රීති ආල කිසිසේත්ම ලිහිල් කරන්නෙත් නැහැ. එතකොට නංගිමල්ලි මම කලින් වීඩියෝ එකක් දැම්මා මේ යුනිකෝඩ් ලිස්ට් එකත් එක්ක තියෙන නීති රීති සහ ඒ යුනිකෝඩ් ලිස්ට් එකේ පෙළ ගැස්ම හදන්නේ කොහොමද කියලා. ඒක අනිවාර්යයෙන්ම බලන්න නංගිමල්ලි. මොකද මේ වීඩියෝ එක සහ ඒ වීඩියෝ දෙකම එකට යන වීඩියෝස්. එකක්වත් ඔයා මගේ අරගන්න බෑ. හරි, ඔයා ඒ දේවල් මගේ අරගත්තේ නැත්නම් නංගිමල්ලි ඔයාලට හොඳ යුනිකෝඩ් ලිස්ට් එකක් කිසිම ප්‍රශ්නයක් නැතුව හදාගන්න පුළුවන්. එතකොට මෙන්න මේ වීඩියෝ එකේ තියෙන වැදගත්කම තමයි නංගිමල්ලි ඔයාලට ඔයාගේ ස්ට්‍රීම් එකට අදාළව සම්පූර්ණ යුනිකෝඩ් ලිස්ට් එක හදාගන්න පුළුවන්. ඒ වගේම මේ හැම කෝස් එකක් ගැනම නංගිමල්ලි මම ඔයාලට සරල අවබෝධයක් දෙනවා. ඒ කියන්නේ මෙන්න මේ කෝසස් වල තියෙන වර්තමාන තත්ත්වය. එහෙම නැත්නම් මේ කෝසස් කරලා දැන් එළියේ ඉන්න අයගේ අදහස්, මේ හැම දෙයක්ම මම ඔයාලත් එක්ක කතා කරනවා. එතකොට ඔයාලට හොඳ අදහසක් ගන්න පුළුවන් මේ කෝසස් ගැන. මොන වගේ කෝස් එකක්ද මේක හොඳයිද? එහෙම නැත්නම් මේකේ දැන් වර්තමානයේ තියෙන දුර්වලතා මොනවද කියන එක ඔයාලට පැහැදිලි අවබෝධයක් අරගෙන මේ යුනිකෝඩ් ලිස්ට් එක හදන්න පුළුවන්. මොකද නංගිමල්ලි මෙන්න මේ ගැන ඔයාලට අවබෝධයක් නැති වුණොත් ඔයාලට සමහර තැන්වල වෙන්නේ ලොකු අවාසියක්. එතකොට නංගිමල්ලි එකම පාඨමාලාව වුණත් කැම්පස් කීපයක තියෙද්දි ඒ කැම්පස් වල තියෙන ප්‍රශ්න නිසා ඒක ඔයාට බලපාන්න පුළුවන්. ඒ ගැනත් සම්පූර්ණයෙන්ම මම මේකේ කතා කරනවා නංගිමල්ලි. හැම කෝස් එකක් ගැනම වෙන වෙනම කතා කරලා ඔයාලට මේක සම්පූර්ණයෙන්ම තනියෙන් හදාගන්න පුළුවන් වෙන විදිහට මම හදලා තියෙනවා නංගිමල්ලි. එතකොට ඔයාලට කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. බය නැතුව ඔයාගේ යුනිකෝඩ් ලිස්ට් එක ලස්සනට පිළිවෙලට හදාගන්න පුළුවන්. නංගිමල්ලි මෙන්න මේ වීඩියෝස් වලින් උපරිම ප්‍රයෝජන ගන්න ඔයා මෙන්න මේ වීඩියෝ එක බලාගෙන සම්පූර්ණයෙන්ම ඔයාගේ යුනිකෝඩ් ලිස්ට් එක හදාගන්න. එතකොට මම මෙතෙන්දී අර කලින් කියෝ වගේ ඔයාලට පාඨමාලා ගැන අවබෝධයක් සහ ඔයාලට මම දෙනවා සමහර දේවල් ගැන පොඩි අයිඩියා එකක්. මේ අංක කොහට දාන්න ඕනේ, එහෙම නැත්නම් මේ කෝස් එක කොතනට දෙන්න ඕනේ කියන එක ගැන අයිඩියා එකක් දෙනවා. ඒව ඔයාලා වෙනම මාක් කරගන්න. එතකොට නංගිමල්ලි මේ අවුරුදු දකින දෙයක් තමයි 2023 නංගිලා මල්ලා කුඩා කලබලයි. හරි, සාමාන්‍යයෙන් අවධානයක් යොමු කරන්නේ නැහැ සමහර දේවල් වලට. මම එක ගොඩාක් දකිනවා නංගිමල්ලි අනිත් අවුරුදු වලත් කලබලයි. හැබැයි සාපේක්ෂව ඔයාලා ටිකක් කලබල සහ විස්තරයක් දැම්මට පස්සේ ඒ විස්තරේ සැලකිල්ලෙන් බලන්නේ නැහැ. නංගිමල්ලි එහෙම කළොත් ඔයාලට ගොඩාක් දේවල් අතපසු වෙයි. දැන් ඔයාලට පේනවා ඇති මේ වීඩියෝස් නංගිමල්ලි දිගයි. හරි, මේවා හදනවා කියන්නේ සෑහෙන අමාරුයි. වොයිස් කරනවා කියන්නේ මේවා හදලා එඩිට් කරනවා කියන්නේ සෑහෙන කට්ටක් ඔයාලට තේරෙනවානේ. ඒතොර එච්චර කට්ටක් කාලත් නංගිමල්ලි ඔයාලට විස්තර දාන්නේ මේ දේවල් වල තියෙන වැදගත්කම නිසා. මොකද පහුගිය අවුරුදු කීපය පුරාවට නංගිමල්ලි මම අතිශයින්ම සංවේදී වෙච්ච දේවල් තිබුණා. ඒ දේවල් කොහොම හරි ඔයාලට වෙන එක නවත්තන්න තමයි මේ දේවල් අඩු නොකර ඔයාලට දාන්නේ. ඒ නිසා නංගිමල්ලි ඔයාලට වෙලාව තියෙනවා. ටික වෙලාවක් කරන් මේ විස්තර හොඳට
ඔලුව දරගෙන ඒ විදියට හදන්න. එතකොට ඔයාට කිසිම කෙනෙක්ගේ උදව්වක් නැතුව මේ දේවල් කරගන්න පුළුවන්. මොකද ඔයාලා සමහර කෙනෙක්ගෙන් විස්තර අහන්න ගියාට පස්සේ නංගිමල්ලි සමහරු කියන්නේ හද්ද බොරු. එහෙම නැත්නම් ගොඩාක් පරණ ඒවා. එහෙම නැත්නම් සමහර අය තමන්ගේ දේවල් ගැන ලොකුවට හිතාගෙන කියනවා. එතකොට මම නංගිමල්ලි ඔයාලට එහෙම කරන්නේ නැහැ. මොකද මම ඔයාලව කවදාවත් දැකලත් නැහැ. ඔයාලා මාව දැකලා තිබ්බට. එතකොට මම කොහොමද ට්‍රයි කරන්නේ නංගිමල්ලි ඔයාලගේ අනාගතේ හොඳ තැනකට කොහොමරි යන්න සපෝට් එක දෙන්නේ. හරි. එතකොට නංගිමල්ලි මේ අවුරුද්දේ සෑහෙන මහන්සි වෙලා ඔයාලට හැම කෝස් එකම ජොබ් ෆීල්ඩ් එක ඒ වගේ මේක ලෝකල් විදියට සහ ෆොරින් විදියට හොයලා ඒවයි කෝස් කන්ටෙන්ට් එක සම්පූර්ණයෙන්ම දාලා තියෙන නංගිමල්ලි. ඒ වගේම මේ අවුරුද්දේ තවත් කීපයක් දාලා දෙනවා ඔයාලට. ඒ ඩිග්‍රී ටයිප් එක සහ ඒව දෙන ඩිපාර්ට්මන්ට් වලින් කොයි වගේ ඩිග්‍රීද දෙන්නේ, ඒවට කොයි වගේ ඩිමාන්ඩ් එකක්ද තියෙන්නේ, ඒ වගේම කෝසස් සංසන්දනාත්මකව බලන්නේ කොහොමද, මේ හැම දෙයක්ම නංගිමල්ලි දාලා තියෙන්නේ. මම ඒ විස්තර වලට ඉස්සරහට එකතු කරන්නම්. එතකොට මෙතෙන්දී ඔයාලා සැලකිල්ලෙන් යුනිකෝඩ් ලිස්ට් එක හදන්න මේ කියන විදියට. හරි. එතකොට වැදගත්ම දේ තමයි නංගිමල්ලි ඔයාලට පේනවා මේ වීඩියෝස් දිගයි. එතකොට මට මේ වීඩියෝස් නංගිමල්ලි ෂෝට් කරන්න බෑ, කියන්නේ කෙටි කරන්න බෑ. මොකද පාඨමාලා සමහර ස්ට්‍රීම් වල සෑහෙන්න තියෙනවා. එතකොට මේ පාඨමාලාවන් ගැන ඔයාලට පොඩි හෝ අවබෝධයක් දෙන්න ඕනේ වර්තමාන තත්ත්වය ගැන. එහෙම නැත්නම් ඔයාලට අදහසක් ගන්න බෑ ඒ කෝස් එක කොතනටද දාන්නේ, මුලට දානවද අගට දානවද ඒ විදිහ කියලා. එතකොට මෙන්න මේ හැම දෙයක් ගැනම කතා කරගෙන ඔයාලත් එක්ක මේ යුනිකෝඩ් ලිස්ට් එක හදන නිසා නංගිමල්ලි වීඩියෝස් දිගයි. ඒ නිසා එකම දවසේ බලලා ඉවර කරන්න ඕන වෙන්නේ නැහැ. ඔයාලා දවසට පොඩි වෙලාවක් අරන් මේ ටික බලලා ඒ කියන දේවල් පැහැදිලිව සටහන් කරගෙන අනිවල් වලින් උපරිම ප්‍රයෝජන ගන්න. හරි, මම වැදගත් දැන් කියනකොට ඔයාලා වෙනම ඒක ටික මාක් කරගන්න. නැත්තම් මම මෙච්චර විස්තර කියන්නේ නැහැනේ. එතකොට නංගිමල්ලි මේ යුනිකෝඩ් ලිස්ට් එකත් එක්ක හොඳා පිටු මතේ වැඩ කරන්න එපා. එහෙම වුණොත් ඔයාලගේ හීන හැම එකක්ම බොඳ වෙලා යයි. ඔක ඔයාලට දැම්ම නෙමෙයි තේරෙන්නේ. කට ඔෆ් ආවට පස්සේ ටික දෙනෙන්න තේරෙනවා. තවත් අයට තේරෙන්නේ නංගිමල්ලි පුරක් පාඩුවට ආවට පස්සේ. එතකොට කරන්න කිසිම දෙයක් නැහැ. ඕනනම් හොයලා බලන්න මුකුත්ම කරන්න බෑ නංගිමල්ලි. ඒ නිසා මේකේ කිසිම අඩුපාඩුවක් කරන්න එපා. මම කැම්පස් පොත පුරවනවා කියලා කියන්නත් ආස නංගිමල්ලි. මෙන්න මේ යුනිකෝඩ් ලිස්ට් එක එහෙම නැත්නම් පාඨමාලා පෙළ ගැස්ම හරියට හදාගන්න එකට. මොකද ඒකේ ඔයාලට නොපෙනෙන ගොඩාක් දේවල් තියෙනවා. හරි. එතකොට මේ වීඩියෝ එක ඉස්සරහට ටික බලන්න කලින් නංගිමල්ලි ඔයාල දේවල් දෙකක් අමතක කරන්න ඕනේ. එකක් තමයි ඔයාලගේ ඉසට් ඩිස්කෝ එක සහ රෑන්ක් එක. දැන් ඔයාලා මේ යුනිකෝඩ් ලිස්ට් එක හදද්දී ඔයාගේ ඉසට් ඩිස්කෝ එක හිතන්නවත්, එහෙම නැත්නම් ඔයාගේ රෑන්ක් එකවත්, ඔයාගේ රිසල්ට් එකවත් හිතන්න එපා. මම ඔයාලට කියලා දෙනවා මේ කෝස් කොහොමද ඔයාලා දාගන්නේ, ඒ හැම දෙයක්ම කියලා දෙනවා. ඒ නිසා ඒ විදිහට කරන්න. නැත්නම් මුලින් මේ දේවල් හිතලා මේව කරොත් ඔයාලට යුනිකෝඩ් ලිස්ට් එක හදාගන්න බෑ. ඒ ඉස්සර ක්‍රම නංගිමල්ලි ඒවක් කරන්න යන්න එපා. ඒ මහා බොරු කතා. හරි, කලින් අවුරුද්දේ කට ඔෆ් බලාගෙන යුනිකෝඩ් ලිස්ට් එක හදන එකවත් එහෙම නැත්නම් ඔයාගේ ඉසට් ඩිස්කෝ එක ගැන හිතලා යුනිකෝඩ් ලිස්ට් එක හදන්න ගන්නවත් එපා. හරි, දෙවෙනි එක තමයි නංගිමල්ලි මේ ඉස්සරහට කතා කරන කෝස් වලින් 97%ක් වගේ වැඩි ප්‍රමාණයක් තියෙන්නේ ඉංග්ලිෂ් මීඩියම් වලින්. ඒතකොට ගොඩාක් නංගිමල්ලි අදිමදි කරන ගතියක් තියෙනවා. මෙන්න මේ ඉංග්ලිෂ් මීඩියම් වලින් තියෙන කෝසස් දාන්නේ නැතුව ඉන්න හෝ එහෙම නැත්නම් ඒවා ඉල්ලන්නේ නැතුව ඉන්න. නංගිමල්ලි එහෙම කරන්න එපා. දැන් ඔයා කරන ඩිග්‍රිය සම්පූර්ණයෙන්ම ඉංග්ලිෂ් මීඩියම් එකකින් කරන එක ඔයාට සෑහෙන වාසි. එතකොට වාසි තියෙන නංගිමල්ලි ඔයාට රටෙන් එළියට උනත් යන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැතුව. ඒ නිසා ඉංග්‍රීසි කියන දේ ඔයාලා ලොකුවට ඔළුවට ගන්න එපා. ඒක නංගිමල්ලි හදාගන්න විදිය, ඒකට අවශ්‍ය උපදෙස්, ඒකට අවශ්‍ය වැඩසටහන්, ඒ හැම දෙයක්ම නංගිමල්ලි මම ගානට වෙලාවට ඔයාලට හදලා දෙන්න. ඉස්සරහට මම ඒ ගැන ඔයාලට සම්පූර්ණ දැනුවත් කරන්න නංගිමල්ලි. ඒ නිසා මෙන්න මේ ඉංග්‍රීසි කියන එකත් ඔයා අමතක කරන්න. පාඨමාලා තියෙන භාෂාව ප්‍රශ්නයක් කරගන්න එපා. ඔයාලට ඒ දේවල් කිසිම ප්‍රශ්නයක් නැතුව හදාගන්න පුළුවන් නංගිමල්ලි. ඒකට අවශ්‍ය කරන උපදෙස් විස්තර මම දානවා. ඔයාලට එතකොට සැහැල්ලුවෙන් ඔන්න ඔය කියන දෙක අමතක කරලා වීඩියෝ එකේ ඉස්සරහ ටික බලන්න. හරි, එතකොට නංගිමල්ලි ඉස්සරහට මේ වැඩේ කරගෙන යන්න. එහෙම නැත්නම් ඔයාලගේ ස්ට්‍රීම් එකට අදාළව යුනිකෝඩ් ලිස්ට් එක හදාගන්න, තාකොල කීපයක් ගන්න, හාෆ් ෂීට් හතරක් පහක් හෝ එහෙම නැත්නම් CR කොල කීපයක් අරගෙන පෑනකුත් ඔයාගේ ළඟට ගන්න. හරි, ඊට පස්සේ මම ඔයාලට කොහොමද ඒ ටික ඔයාගේ කොලේට දාගන්න ඕන එක ගැන සහ ඒ කෝසස් වල තත්ත්වය ගැන කීවට පස්සේ ඔයාලා පොඩි මාක් එකක් දාගන්න විශේෂ දේවල් ගැන. හරි, එහෙනම් අපි බලමු නංගිමල්ලි කොහොමද යුනිකෝඩ් ලිස්ට් එක ඔයාගේ කොල වලට ගන්න, එහෙම නැත්නම් ඒක කොහොමද හරියටම හදාගන්නේ කියලා. හරි නංගිමල්ලි, අපි බලමු ඉංජිනේරු තාක්ෂණ වේද විෂය ධාරාව, එහෙම නැත්නම් ඉංජිනේරින්
ටෙක්නෝජි ස්ට්‍රීම් එක ඊට කියන්නේ ඒක කොහොමද යුනිකෝඩ් ලිස්ට් එක හදාගන්න කියලා අපි බලමු මෙතන දිත් නංගි මල්ලේ ඔයාලා කොලයක් ගන්න කොලේකුයි පෑනකුයි ගන්න වෙන කිසි දෙයක් හිතන්න එපා ඒ කියන්නේ වාගේ ඩිස්කෝ එකවත් වාගේ රෑන්ක් එකවත් ඒ කිසි දෙයක් හිතන්න එපා දෙවෙනි එක තමයි වා මේ ඩිග්‍රීස් තියෙන භාෂාව හිතන්න එපා මේ කියන විදියට වා ඉස්සෙල්ලා යුනිකෝඩ් ලිස්ට් එක හදාගන්න ඊට පස්සේ මම කෝස් කන්ටෙන්ට් ටික ඩිග්‍රී ප්‍රෝග්‍රෑම්ස් ටික ඊට පස්සේ ඒවයි තියෙන ජොබ් ෆීල්ඩ් ටික ඔක්කොම දානවා නංගි මල්ලේ ඊට පස්සේ ඔයාලට පුළුවන් ඒක කැමැත්තේ අනුපිළිවෙලක් කරගන්න හරි අපි බලමු මොනවද මේකත් එක තියෙන ඩිග්‍රීස් කියලා හරි මුලින්ම තියෙනංගි මල්ලේ ඔයාලා තියෙන පාඨමාලාව තමයි ඉංජිනේරු තාක්ෂණවේද එහෙම නැත්නම් ඉංජිනේරින් ටෙක්නොලොජි කියන කෝස් එක මේ කෝස් එක කරන්න නම් ඔයා මෙන්න මේ සබ්ජෙක්ට් වලට එස්ආ මාර්ක් තියෙන්න ඕන ඔයාලට වෙන මුකුත් ඕනේ S3ක් තියෙනවා නම් ඔයාලට මේ කෝස් එක ගිලන්න පුළුවන් හැබැයි S3 තියෙන්න ඕන ඔයා අනිවාර්යෙන් ඉංජිනේරු තාක්ෂණවේදේ කියන සබ්ජෙක්ට් එක කරලා තියෙන්න ඕන ඒ වගේම තාක්ෂණවේදේ සඳහා විද්‍යාව SFT කියන සබ්ජෙක්ට් එක කරලා තියෙන්න ඕන තුන්වෙනි විෂය විදියට ඔයා මෙන්න මේ සබ්ජෙක්ට් වලින් එකක් ආර්ථික විද්‍යාව, භූගෝල විද්‍යාව, ගෘහ ආර්ථික විද්‍යාව, ඉංග්‍රීසි සංවේදන හා මාධ්‍ය අධ්‍යයනය, තොරතුරු හා සංවේදන තාක්ෂණය, චිත්‍ර ව්‍යාපාර අධ්‍යයනය, කෘෂි විද්‍යාව, ගිණුම්කරණය, ගණිතය කියන සබ්ජෙක්ට් වලින් එකක් කරලා තියෙන්න ඕන තුන්වෙනි විෂය විදියට. ඔයා ඒ විදියට කරලා තියෙනවා. ඔයා බය නැතුව ලියා ගන්නවා කොලේ ඉංජිනේරින් ටෙක්නොලොජි නැත්තම් ඉංජිනේරු තාක්ෂණවේදය කියලා. මේකෙදි නංගි මල්ලි ඔයාලා දැන් අපි ලියාගත්තනේ කෝස් එක. එතකොට මෙන්න මේ ඉංජිනේරු තාක්ෂණයේදී ගෞරව ප්‍රථම උපාධි පාඨමාලාව දෙන්නේ නැත්තම් BET හොන්ස් කියන එක දෙන්නේ මෙන්න මේ කැම්පස් ටිකෙන්. කියන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය, කැලණි විශ්වවිද්‍යාලය, යාපනය විශ්වවිද්‍යාලය, රුහුණ විශ්වවිද්‍යාලය, ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය, වයඹ විශ්වවිද්‍යාලය, සබරගම විශ්වවිද්‍යාලය කියන විශ්වවිද්‍යාල ටිකේ. එතකොට ඔයා මෙන්න මේකෙන් උපාධියක් ගන්න ඕන නම් ඔයාට පුළුවන් මේ යුනිකෝඩ්ස් වල ඔයා කැමති පිළිවෙලකට උඩින් අංග දෙන්න. එතකොට ජයපුර වගේ කැම්පස් යන්න කිව්වලි උඩින් අනිවාර්යෙන් ඔයාලා දාන්න. හරි. එතකොට සබරගම විශ්වවිද්‍යාලයේ ටිකක් ඔයාලා මැද අංකයක් දෙන්න අනිත් ඒවට සාපේක්ෂව සබරගමුණ සහ යාපනයට. මේකෙදි නංගි මල්ලි ඔයාලා ඔයාගේ කොලේ ඉංජිනේරින් ටෙක්නොලොජි කියලා ලියාගෙන දැන් ඉංජිනේරින් ටෙක්නොලොජි ජයවර්ධනපුර ඉංජිනේරින් ටෙක්නොලොජි නැත්නම් ET කැලණිය, ET යාපනය, ET රුහුණ, ET රජරට, ET වයඹ, ET සබරගමු කියලා ඔයාගේ කොලේට එනවා යුනිකෝඩ්ස් 1 2 3 4 5 6 7ක් එනවා. ඒ හතක් ඔයා ලියා ගන්න. එතකොට පස්සේ අපි මේ හත අංක කරමු. උන් දැන් ඔයා යුනිකෝඩ්ස් හතක් දාගෙන තියෙන්නේ. එතකොට නංගි මල්ලි මෙන්න මේ යාන්ත්‍රික ඉංජිනේරු තාක්ෂණය කියන පැත්තෙන් ඔයාගේ උපාධිය දෙන්නේ ඌව වෙල්ලස විශ්වවිද්‍යාලය. එතකොට ඔයාට තවත් යුනිකෝඩ් එකක් එනවා ET ඌව වෙල්ලස කියලා. හරි. එතකොට ඔන්න යුනිකෝඩ්ස් 8ක් ආවනේ වාට. ඔන්න කොලේ තියෙන 8ක්. අපි ඒ 8 පස්සේ අංක කරමු. හරි. ඊට පස්සේ නංගි මල්ලි මෙවලම් හා සක්‍රීය ඉංජිනේරු තාක්ෂණය කියන පැත්තෙන් ඔයාගේ ඩිග්‍රී එක දෙන්නේ කොළඹ විශ්වවිද්‍යාලය. එතකොට ඔයා මේ පැත්තට ආස කෙනෙක් නම් ඔයාට පුළුවන් ET කොළඹ කියන එකට උඩ අංකයක් දෙන්න. එතකොට ඔයාගේ ඔන්න යුනිකෝඩ් ලිස්ට් එකට ET තවත් අතනින් 7යි, තව එකක් ආවා ET ඌව වෙල්ලස, තව එකක් ආවා ET කොළඹ. මේවයි දෙන උපාධි පාඨමාලා විතරයි නංගි මල්ලි වෙනස්. කෝස් එක වෙනස් වෙන්නේ නැහැ. හරි. ඊට පස්සේ ඔයාලට තවත් සෙට් එකක් තියෙනවා නංගි මල්ලි ඉල්ලන්න පුළුවන්. ඒ වයි අනිවාර්යෙන් ඒ ටිකත් ඉල්ලන්න. ඊට පස්සේ ඒ ඔක්කොම කොලේකට ගත්තට පස්සේ අපි අංක කරමු ආගේ කැමැත්ත අනුව මොන කෝස් එකද ඔයා උඩින් දෙන්නේ කියලා. හරි. ඒ වයි තියෙන ජොබ් ෆීල් බලන්න, ඒ වයි තියෙන කෝස් කන්ටෙන්ට් එක බලන්න. තවත් හොඳ කෝසස් ටිකක් ඔයාලට තියෙනවා. හරි. ඔන්න දැන් අවුලක් නැහැ. ඔන්න ඔයා කොලේ සෙට් එකක් ලියාගෙන තින්නේ. අපි ඊටු ටිකක් බලලා නම් මල්ලි මේක කැමැත්තේ අනුපිළිවෙලක් කරමු යුනිකෝඩ් ලිස්ට් එක. හරි. එතකොට ඔයා මේ මෙතන ඉංජිනේරු තාක්ෂණවේද කියන සයිඩ් එකෙන් ඔයා කැමති උපාධියක් තියෙනවනම් කියන්නේ මේකින් අවුට් එදී දෙන්නේ මෙන්න මේ උපාධිය කියලා දැන් කියලා තියෙනවනේ මේකේ. එතකොට එහෙම තියෙනවනම් නංගි මල්ලි ඔයාලා ඒ සයිඩ් එකට ආසනම් ඔයාට පුළුවන් ඒකට ඉහළ අංකයක් දෙන්න. හරි. අපි බලමු අනිත් සෙට් එක මොනවද කියලා. ඊළඟ කෝස් එක තමයි නංගි මල්ලි තොරතුරු සහ සංනිවේදන තාක්ෂණ, එහෙම නැත්නම් ইনফরমේෂන් ඇන්ඩ් කමියුනිකේෂන් ටෙක්නොලොජි කියන කෝස් එක. මෙන්න මේකත් ඔයාලට ඉල්ලන්න පුළුවන්. අවම එස්ආ මාර්ක් 3ක් විතරයි තියෙන්න ඕන නංගි මල්ලි. ඔයාලා තොරතුරු සහ සංවේදන තාක්ෂණය කියන ICT විෂයට S එකක් තියෙන්න ඕන අනිවාර්යෙන්. අවම. ඊට පස්සේ තාක්ෂණවේදය සඳහා විද්‍යාව. SFT විෂයට අවම එස්ආ මාර්කයක් තියෙන්න ඕන. එතකොට ඔයාගේ තුන්වෙනි සබ්ජෙක්ට් එක විදිහට ඔයා ජෛව පද්ධති තාක්ෂණවේදය හෝ ඉංජිනේරු තාක්ෂණවේදය කියන විෂයන් වලින් එකක් කරලා තියෙනවා නම් ඔයාට පුළුවන් මෙන්න මේ කෝස් එක ඔයාගේ කොලේට ගන්න. එතකොට මේ කෝස් එකත් ගොඩක් හොඳ කෝස් එකක් නංගි මල්ලි. අවුලක් නැහැ ටෙක්නොලොජි කරපු කෙනෙකුට.
මෙන්න මේ කෝස් එක නම් ගිමල්ලි ඔයාලට පේනවා විශ්වවිද්‍යාල 8ක තියෙනවා. ජයවර්ධනපුර, රජරට, ඌවවෙල්ලස, රොහුණ, කොළඹ, කැලණිය, වවුනියා, අග්නිදිග කියන විශ්වවිද්‍යාල 8ේ තියෙනවා. එතකොට ඔයාලට බලන්න පුළුවන් නම් ගිමල්ලි මෙන්න මේකෙන් දෙන ඩිග්‍රී ටයිප් එක සමහර වෙලාවට පොඩි පොඩි වෙනස්කම් වෙන්න පුළුවන්. ඒක මම දාලා තියෙනවා ඔයාලට. ඒකත් එක්ක බලලා අංක කරන්න. ඒතර ඔයාලට මෙතන යුනිකෝඩ්ස් 8ක් එනවා. ICT ජයවර්ධනපුර, ICT රජරට, ICT ඌවවෙල්ලස, ICT රුහුණ, ICT කොළඹ, ICT කැලණිය, ICT වවුනියාව, ICT සවුත් ඊස්ටර්න් කියලා. එතන මෙතන දිනංගි මල්ලේ ඔයාලා ජයවර්ධනපුරට වැඩි ඉලංකයක් දෙන්න. ඒ වගේම කොළඹට සහ කැලණියට ඉලංකයක් දෙන්න. ඔයා ඩිග්‍රී ටයිප් එකත් එක්ක ඔයාගේ අදහස වෙනස් වෙනවා නම් කියනවා යන්න කැමති පැත්තක් තියෙනවා නම් ඒක දෙන්න. හැබැයි මෙතන දිනංගි මල්ලේ වවුනියාව සහ අග්නිදිග පටන් ගන්න ගොඩාක් පරක්කු වෙනවා. ඒ වගේම ඌව වෙල්ලස්සත් ටිකක් පරක්කු වෙනවා නංගි මලි. රජරටත් ඒ වගේ තමයි. රජරටත් ගොඩක් කාලයක් වලට ඔන්ලයින් තමයි කරන්නේ. ඒ නිසා අනිත් කැම්පස් වලට ටිකක් ප්‍රමුඛතාවය දෙන්න. හරි. ඔන්න ඔය ටිකක් දාගන්න නංගි මලි. ඔයාලට තව කෝස සෙට් එකක් තියෙනවා. අපි ඒ ටිකත් බලමු මොනවද ඔයාලට තියෙන්නේ. ඒ ටිකත් අපි කොළේට අරගෙන ඒවත් එක්කත් බලලා මේ ටික අංක කරමු නංගි මලි. හරි. ඔයාලට නංගි මල්ලි ඉල්ලන්න පුළුවන් තවත් කෝස සෙට් එකක් තියෙනවා. මෙන්න මේ පොදු විෂය ධාරාවන්. එහෙම නැත්නම් ඒ කෝසස් වලදී නංගි මල්ලි කරන සබ්ජෙක්ට් වෙනස් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒකේ තියෙන කන්ඩිෂන්ස් නීති රීති පොඩ්ඩක් වෙනස් වෙන වෙලාවල් දිනනවා. අර කලින් අපි කතා කරපු ඒවට වඩා. එතකොට ඔයා අනිවාර්යෙන් මෙතෙන්දි නංගි මල්ලි ගොඩාක් හොඳ කෝසස් ටිකක් තියෙනවා. මම ඒවා කොහොමද තියෙන තත්ත්වේ එහෙම නැත්නම් ඒවා ඔයාලට ඉල්ලන්න පුළුවන් මේ හැම දෙයක් ගැන මම කතා කරනවා. අනිවාර්යෙන්ම ඔයාලා මේ ටිකත් ඉස්සරහට බලන්න නංගි මල්ලි. ඒ වගේම ඔයාලා ළඟ ඉස්සෙල්ලා ගත්ත කොළ ටික අරගෙන මේ ඉස්සරහට කතා කරන කෝසස් ටිකත් ඔයාගේ කොළේට අනිවාර්යයෙන්ම ගන්න. ඒ වගේම මෙතනින් ඉස්සරහටත් නංගි මල්ලි අර කලින් කීව දේවල් දෙක ඔයා අමතක කරලා ඉන්නේ. ඒ කියන්නේ ඔයාගේ ඉස්සර ඩිස්කෝ එක සහ රෑන්ක් එක පළවෙනි එක, දෙවෙනි එක නංගි මල්ලි මේ කෝසස් තියෙන ලැංග්වේජ් එක, කියන්නේ ඉංග්‍රීසි ලැංග්වේජ් එකින් මේ කෝසස් ටික තියෙන්නේ ගොඩක් ඒවා. ඒක ඔයා ප්‍රශ්නයක් කරගන්න එපා. හරි. ඒ දෙකම අමතක කළා කොලේට මෙන්න මේ කෝසස් ටිකත් දාගමු නංගි මල්ලි. අපි බලමු මොනවද ඒ කෝසස්, මොනවද ඒකේ තියෙන නීති රීති, ඒ කෝසස් කොයි වගේද කියලා. මේ අරදී තියෙන පළවෙනිම කෝස් එක තමයි නංගි මල්ලි තොරතුරු තාක්ෂණ, එහෙම නැත්නම් ඉන්ෆෝමේෂන් ටෙක්නොලොජි කියන කෝස් එක. මේකත් ගොඩාක් හොඳ කෝස් එකක්. මේක ඉල්ලන්න නම් නංගි මල්ලි ඔයාලට තියෙන්න ඕන අනිවාර්ය සී සාමාර්ථයක් මෙන්න මේ විෂයන් වලින් එකකට. ඒ කියන්නේ උසස් ගණිතය, ගණිතය, සංයුක්ත ගණිතය, භෞතික විද්‍යාව. ඊට පස්සේ ඉතුරු විෂයන් දෙකට, ඒ කියන්නේ දෙවෙනි සබ්ජෙක්ට් එක සහ තුන්වෙනි සබ්ජෙක්ට් එක විදිහට ඔයා කැමති ඕනම විෂයන් දෙකට S තියෙනවා නම් ඔයාට පුළුවන් මෙන්න මේ කෝස් එක නංගි මල්ලි ඔයාගේ කොළේට ලියාගන්න. හරි. එතකොට මේක ගොඩාක් හොඳ කෝස් එකක්. ජොබ් ෆීල්ඩ් එක අතිනුත් හොඳ කෝස් එකක් නංගි මල්ලි. මේකෙත් මම කෝස් කන්ටෙන්ට්, ජොබ් ෆීල්ඩ් හැම දෙයක්ම ඔයාලට දාලා තියෙන්නේ. මේ අවශ්‍යතාව සම්පූර්ණ කරලා තියෙනවා නම් මේක ලියාගන්න. හරි. මෙන්න මේ කෝස් එක තියෙන නංගි මල්ලි මොරටුව විශ්වවිද්‍යාලය. එතකොට ඔයාගේ කොළේට යුනිකෝඩ් එකක් එනවා ඉන්ෆෝමේෂන් ටෙක්නොලොජි මොරටුව කියලා. ඊළඟ කෝස් එක තමයි නංගි මල්ලි විලාසිතා නිර්මාණය හා නිපැයුම් ප්‍රවර්ධන, එහෙම නැත්නම් ෆැෂන් ඩිසයින් ඇන් ප්‍රොඩක්ට් ඩෙවලොප්මන්ට් කියන කෝස් එක. මේකත් ගොඩාක් හොඳ කෝස් එකක්. හැබැයි නංගි මල්ලි ඔයා පොඩ්ඩක් මේ කෝස් එක මම කන්ටෙන්ට් එක දාලා දෙන චුට්ටක් බලන්න ඔයා මේ පැත්තට ආසයිද කියලා. ඔයා රෙදිපිලි නිර්මාණකරණයට, එහෙම නැත්නම් ඇඟලුම් ශේෂ්ත්‍රයේ විලාසිතා වලට ඔයා ආස කෙනෙක් නම් ඔයාට ගොඩාක් හොඳ කෝස් එකක් තමයි නංගි මල්ලි මේ කෝස් එක. ඒ වගේම මේකෙන් ගොඩාක් ඉස්සරහට යන්න පුළුවන්. හැබැයි ඔයාගේ ආසාව මතම තීරණය කරන්න. සමහර අය ඉන්නවා මේ පැතිවලට ආස නැති අය. එහෙම අය මේකට ඉහළංකයක් දෙන්න යන්න එපා. ඔයාලා ආස කෙනෙක් නම් බය නැතුව කරන්න පුළුවන් කෝස් එකක් තමයි නංගි මල්ලි මේ ෆැෂන් ඩිසයින් කියන එක. එතකොට මේකෙදි ඔයාලට ප්‍රධාන වශයෙන්ම ඇංගලුම් විලාසිතා නිර්මාණය සහ රෙදිපිලි නිර්මාණය කරන්නේ කියන කොටස් ඉගෙන ගන්න තියෙනවා. එතකොට මේක ඉල්ලන්න නම් ඔයාලට අවම වශයෙන් උසස් පෙළ ඕනෑම විෂයන් තුනකට S3ක් තියෙනවා නම් ඔයාගේ කොළේට බය නැතුව ගන්න පුළුවන් මෙන්න මේ කෝස් එක. ඒ වගේ නංගි මල්ලි සාමාන්‍ය පෙළ ඉංග්‍රීසි විෂයට අවම සී සාමාර්ථයක්, ගණිතයට අවම සී සාමාර්ථයක්, විද්‍යාවට අවම සී සාමාර්ථයක් විදිහටත් ඔයාලට තියෙන්න ඕන. ඒක එකම අවුරුද්දක තියෙන්න ඕනේ නැහැ. ඔයා අවුරුද්දේක ඔලෙව කරලා තියෙනවා නම් ඒ දෙකේ හැරි මේ විදිහට සම්පූර්ණ වෙලා තියෙනවා නම් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ.
තො මෙතැදි නගි මල යෝග්‍යතා පරීක්ෂණයක් තින ප්ටියු ටෙස්් එකක් මගේ ගෙනත් ල කලින් කතාර විඩියහෙද මෙත ප්ිය ටෙස්් එකක් තිල බලන්න නගි මල වාල මෙ මේ පැෂන් ඩිසයින් කියන පැත්තට රජිගත්වයක් දක් නොදෙමනත ඒ පැතර කැමතිීද කියනෙක් නිසා හොඳට මතක තියාගන්න මේක ටෙස්ට එකාම එකටත් ඇප්ලයි කරන්න හරි වාල්ඩ මේක අනිවර කොලේට දාගන්න පුළුවන් නගි මල මොකද මේ වීඩියෝ බලන්න ආවම ස්තුනක් තියෙන කට්ටයෙන් ඕන මිෂයන් තුනකට තියෙන්න්නත් පුළුවන්න්නේ හරි මේ කෝස තියන්න ල මොරු විශ්වවිද්‍යාල තකොට ඔන්නවාගේ ුනිකෝඩ් ලිස්් එකට තවත් ුනිකෝඩ්ඩක්නවා පැෂන් ඩිසයින් ප්‍රඩක් ලමට මොරටුව කියල් ඊලං කෝසක තමයි නිර්මාණවේ දෙහෙම නැත්තං ඩිසයින් කියන කෝසක මේකත් හොඳ කෝසයක් නංගි මල්ලි එතකොට වාල පොඩ්ඩක් බලන්න මේ කෝස් කටෙන්ට් එක සහ මේකෙන් දෙන ඩික්්‍රීස් මොනවාද කියලා සමහරය මේ පැතිවලට ගොඩක් කැමති අයින හමනත සමහරය කැමති නැති ඇතින්න නිසා පොඩ්ඩක් බලන්න මේකෙන් දෙන ඩිග්‍රී ටයිප්ස් මොනවාද කියන එක බලලා ඔයංක දෙද්දි අනිවාරෙන් දෙන්න මේ කෝසක ඉල්ලන්න නංගි මල උසස් පෙළ ඕනම විෂයන් තුනකට අවම එස්සාමාර් තුනක් තියෙනවනම් වාඩ පුළුවන් ඉල්ලන්න ඉට අමතරව සාමාන්‍ය පෙළ යලගෙන ඉංග්‍රීසි විෂයට අවම එස්සාමාර්ථයක් විද්‍යාවට අවම සීසාමාර්ථයක් ගනිතයට අවම සීසාමාර්ථයක් තියෙන් ඕන කියලා ගනිතයට අවම සීසාමාර්ථයක් නැත්තං උසස් පෙළ ගනිත විෂයට අවම එස්සාමාර්ථයක් තියෙන වාට ඉල්ලන්න පුළුවන් එතකට මේකෙදිත් තියෙන නංගි මල්ලි යෝග්‍යතා පරීක්ෂණයක් මතක ඇතුව ඒකටත් අනිවාර්යයෙන්ම ඇප්ලයි කරන්න. ඊට මේ කෝසක තියෙන්නේ නංගි මල්ලි මොරටු විශ්වවිද්‍යාලේ කියනවාගේ කොලේට තවත් යුනිකෝඩ් එකක් කරනවා ඩිසයින් මොරටුව කියලා. අනිවාර්යෙන් මේකේ ජොබ් ෆීල්ඩ් එක සහ මේකෙන් දෙන ඩිග්‍රී ටයිප් එක කන්ටෙන්ට් එක බලන්න. හරි. ඊළඟ කෝසක තමයි කළමනාකරණය හා තොරතුරු තාක්ෂණය වුණත් මැනේජ්මන්ට් ඇන්ඩ් ইনফෝමේෂන් ටෙක්නොලොජි කියන කෝසක මේක තියෙන නංගි මල්ලි අග්නිදිග විශ්වවිද්‍යාලේ. එතකොට මෙතෙන්දි මේ කෝස් එක කරන්න ඔයාලට අවශ්‍ය වෙන්නේ උසස් පෙළ ඕනම විෂයන් තුනකට අවම එස්සාමාර්ථ තුනක් තියෙනවා නම් ඔයාලට පුළුවන් මෙන්න මේ කෝස් එක ඉල්ලන්න. හරි. මෙන්න මේ කෝස් එක තියෙන නංගි මල්ලි අග්නිදිග විශ්වවිද්‍යාලේ. එතකොට ඔයාගේ යුනිකෝඩ් ලිස්ට් එකට තවත් කෝස් එකක් එනවා මැනේජ්මන්ට් ඇන්ඩ් ইনফෝමේෂන් ටෙක්නොලොජි අග්නිදිග කියලා. ඒකත් ඔයා කොලේ ලියාගන්න. හැබැයි නංගි මල්ලි මේක තියෙන්නේ අග්නිදිග විශ්වවිද්‍යාල නිසා මේක පොඩ්ඩක් විතර පටන් ගන්න පරක් වෙනවා. ඒ නිසා අර ගොඩාක් ඊළංකයක් දෙන්න යන්න එපා. මං ඉගෙන වෙනම ඔයාලට කියන්නම්. ඊළංක කෝස් එක තමයි කාර්මික තොරතුරු තාක්ෂණ එහෙම නැත්නම් ඉන්ඩස්ට්‍රියල් ইনফෝමේෂන් ටෙක්නොලොජි කියන කෝස් එක නංගි මල්ලි. එතකොට මෙන්න මේ කෝස් එකට වා අංකයක් දෙන්න කලින් අනිවාර්යයෙන්ම කන්ටෙන්ට් එක බලන්න. මොකද සමහර අය ඉන්නවා මෙන්න මේ කියන කෝස් එකේ කන්ටෙන්ට් එකට වැඩි කැමැත්තක් දක්වන්න නැති අය. ඒ නිසා අනිවාර්යෙන්ම ඔයා එක බලලා මේකට අංකයක් දෙද්දි අංක දෙන්න. මෙතන දිනංගි මල්ලි ඔයාලට අනිවාර්යයෙන්ම අවම සී සාමාර්ථයක් තියෙන්න ඕන මෙන්න මේ විෂයන් වලින් එක විෂයකට. ඒ කියන්නේ සංයුක්ත ගණිතය, භෞතික විද්‍යාව, තොරතුරු හා සංනිවේදන තාක්ෂණය කියන සබ්ජෙක්ට් වලින් එකකට අවම සී තියෙන්න ඕන. ඉතුරු සබ්ජෙක්ට් දෙක ඔයාලට ඕනම සබ්ජෙක්ට් දෙකකට අවම වශයෙන් එස් සාමාර්ථ තියෙනවා නම් ඔයාලට පුළුවන් මේ කෝස් එක ඉල්ලන්න. ඒ වගේම නංගි මල්ලි මේකේ සාමාන්‍ය පෙළ ඉංග්‍රීසි වලට සහ ගණිතයට අවම සී සාමාර්ථයක් ඉල්ලන්න. එතකොට ඒ කියන අවශ්‍යතාවන් ටික තියෙනවා නම් ඔයගාව ඔයාගේ කොලේ මෙන්න මේ කෝස් එක ලියගන්න. මේක තියෙන්නේ නංගි මල්ලි ඌව වෙල්ලස කැම්පස් එකේ. එතකොට ඔයාගේ කොලේට තවත් යුනිකෝඩ් එකක් එනවා කාර්මික තොරතුරු තාක්ෂණයේ ඌව වෙල්ලස කියලා. ඊළඟ කෝස් එක ශාරීරික අධ්‍යාපන එහෙම නැත්නම් ෆිසිකල් එඩියුකේෂන් කියන කෝස් එක. මේක නංගි මල්ලි ඔයාලා මෙන්න මේ පැත්තට යන්න ආස කෙනෙක් නම් එහෙම නැත්නම් ශාරීරික අධ්‍යාපනයේ පැත්තෙන් ඔයාලා ඉගෙන ගන්න ආස කෙනෙක් නම් ඔයාට පුළුවන් මේ කෝස් එක ඉල්ලන්න. මේක ඉල්ලන්න ඕන වෙන්නේ නංගි මල්ලි උසස් පෙළ ඕනම විෂයන් තුනකට එස්සාමාර්ථ තුනක් විතරයි. එහෙම ඔයාලට අනිවාර්යෙන් තියෙනවනේ. ඒ නිසා මේ කෝස් එක අනිවාර්යෙන් ලියාගන්න. ඒතර මේකෙත් යෝග්‍යතා පරීක්ෂණයක් තියෙනවා නංගි මල්ලි. ඒකට ඔයාලා ඇප්ලයි කරලා වෙනමම ලියන්න ඕන. මෙන්න මේ කෝස් එක තියෙන නංගි මල්ලි සබරගමු විශ්වවිද්‍යාලය සහ යාපනය විශ්වවිද්‍යාලේ. එතකොට ඔයාගේ කොලේට යුනිකෝඩ්ස් දෙකක් එනවා මෙතන. ෆිසිකල් එඩියුකේෂන් සබරගමු, ෆිසිකල් එඩියුකේෂන් යාපනය කියලා. මෙතෙන්දී අනිවාර්යයෙන්ම ෆිසිකල් එඩියුකේෂන් සබරගමුට ඉහළ අංකයක් දෙන්න නංගි මල්ලි. ඊළඟ කෝස් එක තමයි ක්‍රීඩා විද්‍යාව හා කළමනාකරණ එහෙම නැත්නම් ස්පෝර්ට් සයන්ස් ඇන්ඩ් මැනේජ්මන්ට් කියන කෝස් එක. ඔයාලා ස්පෝර්ට්ස් පැත්තෙන් යන්න ආසාවෙන් ඉන්න කෙනෙක් නම් ගොඩාක් හොඳ කෝස් එකක් නංගි මල්ලි. මේක ඉල්ලන්න ඔයාට තියෙන්න ඕන ඕනෑම විෂයන් තුනකින් අවම වශයෙන් එස්සාමාර්ථ තුනක් විතරයි. එතකොට මේකේ ඔයාට අනිවාර්යෙන් මේ කොලේක ලියාගන්න පුළුවන්. මේකෙත් නංගි මල්ලි යෝග්‍යතා පරීක්ෂණයක් තියෙනවා. ඔයා අනිවාර්යෙන් ඒකට ඇප්ලයි කරලා ඒක ලියන්න ඕනේ. හරි. මෙන්න මේ ක්‍රීඩා විද්‍යාව හා කළමනාකරණය කියන එක
කැම්පස් තුනක තියෙනවා නංගි මල්ලි සබරගම විශ්වවිද්‍යාලය ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය සහ කැලණි විශ්වවිද්‍යාලය එතකොට ඔයාට යුනිකෝඩ්ස් තුනක් එනවා ස්පෝර්ට්ස් සයන්ස් ඇන්ඩ් මැනේජ්මන්ට් සබරගම ජයවර්ධනපුර කැලණිය කියලා ඒකෙත් ජයවර්ධනපුරට නංගි මල්ලි ඉහළ අංකයක් දෙන්න අනිත් දෙකට සාපේක්ෂව ඊළඟ කෝස් එක තමයි නංගි මල්ලි තොරතුරු පද්ධති එහෙම නැත්නම් ඉන්ෆෝමේෂන් සිස්ටම් කියන කෝස් එක මේක ගොඩාක් හොඳ කෝස් එකක් නංගි මල්ලි මේකේ හොඳ ජොබ් ෆීල්ඩ් එකක් ටාගට් වෙනවා ඒ වගේම හොඳ ඩිමාන්ඩ් එකක් තියෙනවා ඔයාලට ගොඩක් ඉස්සරහට යන්න පුළුවන් කෝස් එකක් තමයි මේකත් ඔයාලා බලන්න මේ වගේ පැත්තකට ඔයා ආසයි නම් ඔයාට පුළුවන් මේකට ඉහළ අංකයක් දෙන්න නංගි මල්ලි එතකොට ඔයාට මෙන්න මේ කෝස් එක කරන්න නම් අනිවාර්යෙන් අවම සී සාමාර්ථයක් තියෙන්න ඕන මෙන්න මේ විෂයන් වලින් එකකට එන සංයුක්ත ගණිතය භෞතික විද්‍යාව තොරතුරු හා සංනිවේදන තාක්ෂණය කියන සබ්ජෙක්ට් වලින් එකකට අවම සී තිබිලා ඉතුරු සබ්ජෙක්ට් දෙකට ඔයාට අවම S සාමාර්ථ තියෙනවා නම් ඔයාට පුළුවන් මෙන්න මේ කෝස් එක ඉල්ලන්න ඒ ඉතුරු සබ්ජෙක්ට් දෙක නම් ගිමල්ලි ඔයාට ඕනම විෂයන් දෙකක් වෙන්න පුළුවන් මට කැමති විෂයන් දෙක හරි එහෙම තියෙනවා නම් ඔයාලට පුළුවන් කොළේට මෙන්න මේ කෝස් එක ගන්න නම් ගිමල්ලි මෙතනදී සාමාන්‍ය පෙළ අවශ්‍යතාවක් කියන ඔයාලා ගණිතය සහ ඉංග්‍රීසි විෂයට අවම C සාමාර්ථ තියෙනවා නම් පුළුවන් ඔයාලට මෙන්න මේ කෝස් එක ඉල්ලන්න හරි මෙන්න මේ කෝස් එක නම් ගිමල්ලි කැම්පස් තුනක තියෙනවා කොළඹ ජයවර්ධනපුර සබරගමු කියලා එතකොට ඔයා අනිවාර්යයෙන්ම මේක අංග කරන්න කලින් නම් ගිමල්ලි මෙන්න මේ කැම්පස් වල දෙන ඩිග්‍රී ටයිප් එක වෙනස් හරි ඒ කියන්නේ සමහර කැම්පස් වල දෙන ඩිග්‍රී ටයිප් එක නෙමෙයි දැන් කොළඹින් දෙන ඩිග්‍රී ටයිප් එක නෙමෙයි ජයවර්ධනපුරින් දෙන්නේ ඒ නිසා අනිවාර්යයෙන් මේක බලන්න මොකද ඒකත් එක්ක තමයි මේකේ ජොබ් ෆීල්ඩ් එක සහ ඔයාට යන්න පුළුවන් දුර තීරණේ වෙන්නේ ඒක බලලා ඔයා අංක දෙන්න නම් ගිමල්ලි ජයවර්ධනපුර සහ කොළඹ අවුලක් නැහැ සබරගමුවත් අවුලක් නැහැ එතකොට අර ඩිග්‍රී ටයිප් එකත් එක්ක වෙනස් වෙනවා ඒ නිසා ඒක අනිවාර්යෙන් බලන්න එහෙම නැත්නම් ඔයාට හිතන විදිහට අංක කරන්න යන්න එපා මොකද මේ හැම එකක්ම නම් ගිමල්ලි මෙච්චරටම කියන්නේ මේ ඔයාලගේ අනාගතේ හැම දෙයක්ම තීරණය වෙන්නේ මේ දේවල් නිසා වා නිකන් ආවට ගියාට කම්මැලිකමට අංක කරන්න යන්න එපා හොඳට හොයලා බලලා ඒ දේවල් බලලා විතරක් අංක කරන්න. එතකොට මෙතන ඔයාලට යුනිකෝඩ් තුනක් එනවා. තොරතුරු පද්ධති කොළඹ ජයවර්ධනපුර සබරගමු කියලා ඒ ටික පිළිවෙල ලියාගෙන ඊට පස්සේ ඩිග්‍රී ටයිප් එක බලලා අංක කරමු. ඊළඟ කෝස් එක තමයි නංගි මල්ලි සිනමා හා රූපවාහිනී අධ්‍යයනය. එහෙම නැත්නම් ෆිල්ම් ඇන්ඩ් ටෙලිවිෂන් ස්ටඩීස් කියන කෝස් එක. මේකත් ගොඩක් හොඳ කෝස් එකක් නංගි මල්ලි. ඔයාලා මෙන්න මේ සිනමා ආරෝප වහිනී පැත්තට ආස කෙනෙක් නම් ඔයාලට හොඳම කෝස් එකක් තමයි මේක. ආස නැත්තම් ඔයා අනිත් කෝසස් වලට සාපේක්ෂව ඉහළ අංකයක් දෙන්න යන්න එපා. මේකෙදි ඔයාලට ඕන වෙන්නේ A level ඕනම සබ්ජෙක්ට් තුනකට අවම S සාමාර්ථ තුනක් විතරයි. එහෙම තියෙනවා නම් නංගි මල්ලි ඔයාලට පුළුවන් මේ කෝස් එක ඔයාගේ කොලේ ලියා ගන්න. ඒකට අනිවාර්යෙන් මතක තියාගන්න මේකටත් යෝග්‍යතා පරීක්ෂණයක් තියෙනවා. ඒකට ඔයා ඇප්ලයි කළා එකත් පාස් වෙන්න ඕන නංගි මල්ලි. මේක තියෙන්නේ කැලණි විශ්වවිද්‍යාලේ. එතකොට ඔයාගේ කොලේට තවත් යුනිකෝඩ් එකක් එනවා නංගි මල්ලි. ෆිල්ම් ඇන්ඩ් ටෙලිවිෂන් ස්ටඩීස් කැලණිය කියලා. හරි. ඊළඟ කෝස් එක තමයි නංගි මල්ලි ව්‍යාපෘති කළමනාකරණ එහෙම නැත්නම් ප්‍රොජෙක්ට් මැනේජ්මන්ට් කියන කෝස් එක. මේ කෝස් එක ඔයාලට ඉල්ලන්න නම් අවම වශයෙන් සබ්ජෙක්ට් දෙකකට සී සාමාර්ථ තියෙන්න ඕනේ. සී සාමාර්ථ තියෙන්න ඕනේ සබ්ජෙක්ට් දෙක වෙන්න ඕන නංගි මල්ලි. මෙන්න මේ අතරින් දෙකක්. කියන්නේ ගිනුම් කරණය ව්‍යාපාර සංඛ්‍යානය ආර්ථික විද්‍යාව ව්‍යාපාර අධ්‍යයනය භූගෝල විද්‍යාව තොරතුරු හා සංවේදන තාක්ෂණය ගණිතය හෝ සංයුක්ත ගණිතය ජීව විද්‍යාව කෘෂි විද්‍යාව ඉංජිනේරු තාක්ෂණවේදය ජෛව පද්ධති තාක්ෂණවේදය කියන සබ්ජෙක්ට් වලින් දෙකක් ඉතුරු එක ඔයාට ඕනම සබ්ජෙක්ට් එකක් වෙන්න පුළුවන්. හරි. නැත්නම් සබ්ජෙක්ට් තුන මෙතනින් තිබ්බත් ප්‍රශ්නයක් නැහැ නංගි මල්ලි. මෙන්න මේ කෝස් එක තියෙන නංගි මල්ලි වවුනියා විශ්වවිද්‍යාලේ. එතකොට ඔයාගේ කොලේට තවත් කෝස් එකක් එනවා ප්‍රොජෙක්ට් මැනේජ්මන්ට් වවුනියා කියලා. එතකොට මේකට ගොඩාක් ඉහළ අංක දෙන්න යන්නත් එපා නංගි මල්ලි. හරි. තව ඔයාලට කෝසස් තියෙනවා නම් ඒ ටිකට චුට්ටක් ඉහළ අංක දීලා ඊට පස්සේ මේ පැත්තට එන්න. එතකොට දැන් ඔයාලට පොඩි ප්‍රශ්නයක් තියෙනවා මොකද මේ ප්‍රොජෙක්ට් මැනේජ්මන්ට් මොකද්ද මේක ඉගෙන ගන්න තියෙන්නේ කියලා. මම මේකේ කෝස් කන්ටෙන්ට් එක සහ මේකත් එක්ක තියෙන ජොබ් ෆීල්ඩ් එක දාලා තියෙන්නේ. එතකොට නංගි මල්ලි ඔයාලට හොඳ අයිඩියා එකක් ගන්න පුළුවන් මේ කෝස් එක කරලා මොන වගේ තැනකටද යන්න පුළුවන් කියන එක ගැන. ඊළඟ කෝස් එක තමයි නංගි මල්ලි තොරතුරු හා සංවේදන තාක්ෂණය. එහෙම නැත්නම් ඉන්ෆෝමේෂන් ඇන්ඩ් කමියුනිකේෂන් ටෙක්නොලොජි කියන එක. මෙන්න මේ කෝස් එක දැන් ඔයාලට කීප වතාවක්ම හම්බුණා. නැත්නම් මේකට මැනේජ්මන්ට් කියලා කෑල්ලක් එකතු වෙලා ওই විදිහට කෝස් ගොඩක් මෙන්න මේ නමින් තිබුණා. එතකොට ඔයාලට තියෙන ප්‍රශ්නයක් තමයි නංගි මල්ලි මොකද්ද මේවා අතර තියෙන වෙනස කියලා.
එම නැත්තම් මේ ඔක්කොම එකක්ද කියලා ලංගිවලි මේ කෝසස් වල දෙන ඩිග්‍රී ටයිප් එක වෙනස්. ඒ කියන්නේ ඔයා එළියට එනකොට ඔයාට හම්බෙන්නේ ඒ ඒ කෝසස් වලින් වෙනස් වෙනස් ඩිග්‍රී. එතකොට ඒ ඩිග්‍රීස් වලට හම්බෙන ජොබ් ෆීල්ඩ් එක සම්පූර්ණයෙන් වෙනස්. ඒ නිසා අනිවාර්යයෙන්ම ඔයාලා ඒ ටික බලන්න මොනවද හම්බෙන ජොබ් සහ ඒකෙන් දෙන ඩිග්‍රී ටයිප් එක මොකක්ද කියලා බලලා මේවා අංක කරන්න. මෙන්න මේ කෝස් එක ඉල්ලන්න නම් නංගිමල්ලි ඔයාලට මෙන්න මේ කියන විෂයන් තුනෙන් එකකට අවම වශයෙන් සී සාමාර්ථයක් තියෙනවා නම් පුළුවන්. ඒ කියන්නේ සංයුක්ත ගණිතය, එහෙම නැත්නම් භෞතික විද්‍යාව, එහෙම නැත්නම් තොරතුරු හා සංවේදන තාක්ෂණය කියන විෂයන් වලින් එකකට අවම සී තිබිලා ඉතුරු සබ්ජෙක්ට් දෙක තියෙනවනේ. ඒ කියන්නේ දෙවෙනි සබ්ජෙක්ට් එක සහ තුන්වෙනි සබ්ජෙක්ට් එක, ඒ දෙක ඔයාලට කැමති දෙකක් කරලා තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඕනම විෂයන් දෙකක් වෙන්න පුළුවන්. ඒ දෙකට ඕන නංගිමල්ලි අවම එස් සාමාර්ථ දෙකක් විතර. හරි, ඊට පස්සේ මෙතන සාමාන්‍ය පෙළ ඉල්ලනවා නංගිමල්ලි ගණිතයට අවම වශයෙන් 100ක් සහ ඉංග්‍රීසි වලට අවම වශයෙන් 100ක් ඒකත් තියෙනවා නම් ඔයාලා කොලේ මේ කෝස් එක ලියාගන්න. එතකොට දැන් හිතන්නකෝ මෙහෙම, දැන් ඔයා භෞතික විද්‍යාව සංයුක්ත ගණිතය දෙකම කරලා තියෙනවා කියලා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හරි, මෙතන එකකට හරි 100 තියෙනවනේ. ඉතුරු සබ්ජෙක්ට් දෙක ඕනම දෙකක් නේ නංගිමල්ලි. හරි, හිතන්නකෝ මෙහෙම, ඔන්න භෞතික විද්‍යාවට 100ක් තියෙනවා. ඔයාගේ ඉතුරු සබ්ජෙක්ට් දෙක තමයි සංයුක්ත ගණිතයයි රසායන විද්‍යාවයි. අවුලක් නැහැ, ඕනම විෂයන් දෙකකට තියෙන්න පුළුවන්. ඒ නිසා ඒක ගැටලුවක් කරගන්න එපා. අර අවමය මෙන්න මේ විෂයන් තුනෙන් එකකට 100ක් තියෙනවා. හරි, නැත්තම් සමහර නම් ගිලමල්ල ඒක පටලවා ගන්නවා. හරි, මේ කෝස් එක මේ කියන අවශ්‍යතාවන් ටික තියෙනවා නම් ගිලමල්ල ඔයාගේ කොලේ දාගන්න. මේක ගොඩක් හොඳ කෝස් එකක්. එතකොට මෙන්න මේ කෝස් එක තියෙන්නේ වවුනියා විශ්වවිද්‍යාලය සහ රජරට විශ්වවිද්‍යාලය. එතකොට ඔයාගේ කොලේට තවත් යුනිකෝඩ් දෙකක් එනවා නම් ගිලමල්ල ඉන්ෆෝමේෂන් ඇන්ඩ් කමියුනිකේෂන් ටෙක්නොලොජි වවුනියා රජරට කියලා. ඒ ටික අංක කරද්දී අනිවාර්යෙන් රජරටට උඩ අංකයක් දෙන්න. වවුනියාවට සාපේක්ෂව. හරි, ඊළඟ කෝස් එක තමයි නංගිමල්ලි මානව සම්පත් සංවර්ධන, එහෙම නැත්නම් Human Resource Development කියන කෝස් එක. මෙන්න මේ කෝස් එක ඉල්ලන්නම් ඔයාලට අවම ඕනම සබ්ජෙක්ට් තුනකට, කියන්නේ උසස් පෙළ ඔයා ඕනම සබ්ජෙක්ට් තුනක් කළා අවම S 3ක් තියෙනවා නම් ඔයාට පුළුවන් ඔයාගේ කොලේ මේ කෝස් එක ලියාගන්න. එතකොට මෙන්න මේකට අංක දෙදි නංගිමල්ලි මේකේ තියෙන්නේ ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලේ. ඒතර පොඩ්ඩක් විතර ඌව කෝසස් ටික පටන් ගන්න පරක්කුයි. ඒක තමයි තියෙන අවුල. නැත්තම් කෝස් එකේ නම් ප්‍රශ්නයක් නැහැ. ඔයා මේ කියන පැත්තට ආස කෙනෙක් නම් විතරක් ඉහළ අංක දෙන්න, නැත්තම් සාපේක්ෂ අංකයක් දෙන්න නංගිමලි අනිත් කෝසස් ටිකත් එක්ක බලලා. එතකොට ඔයාගේ කොලේට එනවා තවත් යුනිකෝඩ් එකක්, මානව සම්පත් සංවර්ධනය ඌව වෙල්ලස්ස කියලා. එතකොට මේ Human Resource Management එකයි Human Resource Development, මෙතන තියෙන Development නේ, ඒ දෙක කියන්නේ නංගිමලි දෙකක්. ඒ නිසා අර පටලව ගන්න එපා. චුට්ටක් ඒකයි මම කිව්වේ මේකේ අනිවාර්යෙන් කන්ටෙන්ට් එක බලන්න කියලා. ඊළඟ කෝස් එක සෞඛ්‍ය තොරතුරු හා සංනිවේදන තාක්ෂණ, එහෙම නැත්නම් Health Information and Communication Technology කියන කෝස් එක. මෙන්න මේ කෝස් එක නංගිමල්ලි ඔයාලට ඉල්ලන්න නම් අවම වශයෙන් S ආමාර්ථ තුනක් විතරයි අවශ්‍ය වෙන්නේ. ඒ S 3 තියෙන්න ඕන. එක්ක ඔයා ඉංජිනේරු තාක්ෂණවේද විෂය ධාරාවෙන් කරලා අවම S 3ක රිසල්ට් එකක් තියෙනවා නම් ඔයාලට මේක ඉල්ලන්න පුළුවන්. එහෙම නැත්නම් ජෛව පද්ධති තාක්ෂණවේද විෂය ධාරාවෙන් කරලා අවම වශයෙන් S ආමාර්ථ තුනක් තියෙනවා නම් ඔයාලට පුළුවන් මේ කෝස් එක ඉල්ලන්න. මෙන්න මේ කෝස් එක තියෙන නංගිමල්ලි ගම්පහ වික්‍රමාරච්චි කැම්පස් එකේ. එතකොට ඔයාගේ කොලේට තවත් යුනිකෝඩ් එකක් එනවා සෞඛ්‍ය තොරතුරු හා සංනිවේදන තාක්ෂණය ගම්පහ වික්‍රමාරච්චි කියලා. මෙන්න මේ ගම්පහ වික්‍රමාරච්චිගේ තියෙන කෝසස් ගොඩක් ඒවා නංගිමල්ලි මෙන්න මේ කෝස් එක ඇතුළුව ගොඩක් ඒවා පටන් ගත්තේ මෑත කාලීනව. ඒකත් එක ටිකක් ඔයාලා ජොබ් වලට යද්දි එහෙම නැත්නම් ජොබ් හොයාගෙනදී ටිකක් විතර ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙයි, එහෙම නැත්නම් ටිකක් විතර අමාරු වෙයි. ඒ නිසා ඔයාලා තව කෝසස් තියෙනවා නම් ඒවට ටිකක් ඉහළ අංක දීලා සාපේක්ෂ අංකයක් මේකට දෙන්න, සාපේක්ෂ ටිකක් විතර පහළ අංකයක් දෙන්න. එතකොට මෙන්න මේකෙන් යන්න පුළුවන් ජොබ් ෆීල්ඩ් එක, කියන්නේ මේ කෝස් එක කරලා යන්න පුළුවන් ජොබ් ෆීල්ඩ් එක නංගිමල්ලි මං හොයලා වෙන වෙනම දාලා දිනවා. එතකොටත් ඔයාලට හොඳ අදහසක් ගන්න පුළුවන්. ඊළඟ කෝස් එක තමයි නංගිමල්ලි සෞඛ්‍ය සංචාර සහ ආගන්තුක සත්කාර කළමනාකරණය, එහෙම නැත්නම් Health Tourism and Hospitality මැනේජ්මන්ට් කියන කෝස් එක. මෙන්න මේ කෝස් එක ඉල්ලන්න නම් ගිමල්ලි ඔයාලට S ආමාර්ථ තුනක් විතරයි ඕන වෙන්නේ. ඒ S ආමාර්ථ තුන තියෙන්න ඕන ඔයා එක්ක වාණිජ විෂය ධාරාවෙන් හෝ එහෙම නැත්නම් ජීව විද්‍යා විෂය ධාරාවෙන්, එහෙම නැත්නම් භෞතික විද්‍යා විෂය ධාරාවෙන්, එහෙම නැත්නම් ඉංජිනේරු තාක්ෂණ වේද විෂය ධාරාවෙන්, එහෙම නැත්නම් ජෛව පද්ධති තාක්ෂණ වේද විෂය ධාරාවෙන් උසස් පෙළ කරලා ඔයාලගේ සබ්ජෙක්ට් තුනට අවම S ආමාර්ථ තුනක් තියෙනවා නම් ඔයාට පුළුවන් මේ කෝස් එක ඉල්ලන්න.
හරි මෙන්න මේ කෝස් එක තියෙන ළඟමල්ලි ගම්පහ වික්‍රමාරච්චි කැම්පස් එකේ. එතකොට ඔයාගේ කොළේට තවත් යුනිකෝඩ් එකක් එනවා, සෞඛ්‍ය සංචාර සහ ආගන්තුක සත්කාර කළමනා කරන ගම්පහ වික්‍රමාරච්චි කියලා. එතකොට මෙන්න මේ ගම්පහ වික්‍රමාරච්චි වල මෙන්න මේ කෝස් එකට වගේ ළඟමල්ලි ගොඩාක් කියලා අංක දෙන්න යන්න එපා. ඔයා ටුවරිසම් පැත්තට කැමති වුණා කියලා, මොකද තාම මේකේ ජොබ් ෆීල් වලට මොන පැත්තකට යයිද කියන එක ගැන ඐඩිය එකක් නැහැ මේ ගම්පහ වික්‍රමාරච්චිගේ කෝසස් මෑත කාලේම පටන් ගත්ත නිසා. එතකොට මෙන්න මේ ඩිග්‍රියත් එක්ක යන්න පුළුවන් කෝසස් මොනවද, එහෙම නැත්නම් ඒකත් එක්ක යන්න පුළුවන් ජොබ් ෆීල් මොනවද කියන එක මම ඔයාලට සම්පූර්ණ විස්තරයක් දාලා තියෙනවා. ඒක අනිවාර්යයෙන්ම බලන්න. ඔයාලා මේ කෝසස් එකක්වත් ඉල්ලන්න නැතුව ඉන්න එපා නංගි මල්ලි. අනිවාර්යයෙන් මේ කෝසස් ඉල්ලන්න. සාමාන්‍ය ඉස්ස ඩිස්කෝ එකකුත් මේ කෝසස් වලට ඔයාලට යන්න පුළුවන්, කිසි ප්‍රශ්නයක් නැතුව. ඒ නිසා මග අරගන්න එපා. ඊළඟ කෝස් එක තමයි ජීව වෛද්‍ය තාක්ෂණ, එහෙම නැත්නම් බයෝමෙඩිකල් ටෙක්නොලොජි කියන කෝස් එක. මෙන්න මේ කෝස් එක ඉල්ලන්න නංගි මල්ලි ඔයාලා ඉංජිනේරු තාක්ෂණ වේදේ විෂය ධාරාවෙන් හෝ එහෙම නැත්නම් ජෛව පද්ධති තාක්ෂණ වේදේ විෂය ධාරාවෙන් උසස් පෙළ කරලා සබ්ජෙක්ට් තුනකට වාට අවම එස්සා මාර්ත තුනක් තියෙනවා නම් පුළුවන් මෙන්න මේ කෝස් එක ඔයාගේ කොලේ ලියාගන්න. මේක තියෙන්නේ නංගි මල්ලි ගම්පහ වික්‍රමාරච්චි කැම්පස් එකේ. එතකොට ඔයාගේ කොලේට තවත් යුනිකෝඩ් එකක් එනවා, බයෝමෙඩිකල් ටෙක්නොලොජි ගම්පහ වික්‍රමාරච්චි කියලා. ඊළඟ කෝස් එක තමයි නංගි මල්ලි දේශීය ඖෂධ තාක්ෂණය කියන කෝස් එක. මෙන්න මේ කෝස් එක ඔයාගේ කොලේට ගන්න පුළුවන් ඔයා මෙන්න මේ කියන විෂය ධාරාවන් වලින්. ඒ කියන්නේ ඉංජිනේරු තාක්ෂණ වේද විෂය ධාරාවෙන් හෝ එහෙම නැත්නම් ජෛව පද්ධති තාක්ෂණ වේද විෂය ධාරාවෙන් ඔයා උසස් පෙළ කරලා සබ්ජෙක්ට් තුනකට අවම එස්සා මාර්ක් තුනක් තියෙනවා නම් ඔයාට පුළුවන් ඔයාගේ කොලේ බය නැතුව මේ කෝස් එක ලියාගන්න. එහෙමත් නැත්නම් ඔයා ජීව විද්‍යාව, කෘෂි විද්‍යාව, රසායන විද්‍යාව, භෞතික විද්‍යාව කියන සබ්ජෙක්ට් හතරෙන් මොනාහරි සබ්ජෙක්ට් තුනක් මෙන්න මේ සෙට් එකෙන් මොනාහරි සබ්ජෙක්ට් තුනක් කරලා තියෙනවා නම් ඒත් ඔයාට පුළුවන් මෙන්න මේ කෝස් එක ඔයාගේ කොලේට ගන්න. එතකොට මේ කෝස් එක තියෙන නංගි මල්ලි ගම්පහ වික්‍රමාරච්චි කැම්පස් එකේ. එතකොට ඔයාගේ කොලේට තවත් යුනිකෝඩ් එකක් එනවා, දේශීය ඖෂධ තාක්ෂණයේ ගම්පහ වික්‍රමාරච්චි කියලා. එතකොට මෙන්න මේ කෝසස් වල නංගි මල්ලි ගොඩාක් ඉහළ අංක දෙන්න යන්නත් එපා එකපාරම. හරි, තව කෝසස් තියෙනවා නම් ඒවට පොඩ්ඩක් ඉහළ අංක දෙන්න. ඊළඟ කෝස් එක යෝග හා පාරමනෝ විද්‍යාව. මෙන්න මේ කෝස් එක ඉල්ලන්න නම් ගිමල එහෙම නැත්නම් ඔයාගේ කොලේ ලියා ගන්න නම් ඔයාට ඕනම සබ්ජෙක්ට් තුනකට අවම වශයෙන් එස්සා මාර්ක් තුනක් තියෙනවා නම් ඔයාට පුළුවන් මෙන්න මේ කෝස් එක ඉල්ලන්න. එතකොට මෙන්න මේ කෝස් එක සම්පූර්ණම යන්න නම් ගිමල යෝග පැත්තත් එක්කනේ. එතකොට සමහර නංගිල මල්ලා මේ මෑත කාලේද දකින දෙයක් තමයි මේ කෝස් එකට ගියාට පස්සේ තමයි ඒකේ තියෙන්නේ මොනවද කියලා දන්නේ. ඒ නිසා සමහරු මගින් හැරිලා එන කට්ටියක් තියෙනවා, එහෙම නැත්නම් අර ටිකක් ආසාවෙන් කරන්නේ නැති අයත් ඉන්නවා. ඒ නිසා අනිවාර්යයෙන්ම නංගි මල්ලි ඔයා මෙන්න මේකේ කන්ටෙන්ට් එක බලන්න. ඒ කන්ටෙන්ට් එක බලලා ඔයා මේකට අංකයක් දෙන්න, මේක නොදා ඉන්න එපා, අනිවාර්යයෙන්ම දාන්න. හැබැයි ගොඩාක් ඉහළ අංකයක් දෙන්න යන්න එපා. මේක තියෙන්නේ නංගි මල්ලි ගම්පහ වික්‍රමාරච්චි කැම්පස් එකේ. එතකොට ඔයාගේ කොලේට තවත් යුනිකෝඩ් එකක් එනවා, යෝග හා පාරමනෝ විද්‍යාව ගම්පහ වික්‍රමාරච්චි කියලා. ඊළඟ කෝස් එක තමයි නංගි මල්ලි සමාජ අධ්‍යයන, එහෙම නැත්නම් දේශීය දැනුම කියන කෝස් එක. මෙන්න මේ කෝස් එක ඔයාලට කොලේට ගන්න නම් ඔයාලා නංගි මල්ලි ඒ ලෙවල් ඕනම සබ්ජෙක්ට් තුනක් කරලා අවම එස්සා මාර්ක් තුනක් තියෙනවා නම් ඔයාට පුළුවන් මේ කෝස් එක බය නැතුව කොලේ ලියා ගන්න. හැබැයි නංගි මල්ලි මෙන්න මේ කෝස් එකට ඔයාලා ගොඩාක් ඉහළ අංක දෙන්න යන්න එපා. ගොඩක් අය දන්නේ නැහැ මෙන්න මේ කෝස් එකේ මොනවද ඉගෙන ගන්න තියෙන්නේ, එහෙම නැත්නම් එකත් එක තියෙන ජොබ් ෆීල්ඩ් එක මොකද්ද කියන එක දන්නේ නැතුව ගොඩක් උඩ අංක දීලා ඊට පස්සේ යාලා ඉගෙන ගන්න තියෙන්නේ මොකද්ද කියලා දැනගත්තට පස්සේ සමහර වෙලාවට අලගේ අදහස් වෙනස් වෙච්ච වෙලාවල් තියෙනවා. ඒ නිසා අනිවාර්යෙන් මේකේ කෝස් කන්ටෙන්ට් එක බලන්න, මේක නොදා ඉන්න එපා, අර ගොඩාක් ඉහළ අංක දෙන්න යන්න එපා නංගි මල්ලි. හරි, මෙන්න මේ කෝස් එක තියෙන්නේ ගම්පහ වික්‍රමාරච්චි කැම්පස් එකේ. එතකොට ඔයාගේ කොලේට තවත් යුනිකෝඩ් එකක් එනවා, සමාජ අධ්‍යයනයේ දේශීය දැනුම ගම්පහ වික්‍රමාරච්චි කියලා. ඊළඟ කෝස් එක තමයි ඉංග්‍රීසි භාෂාව හා විවහාරික වාග්ය විද්‍යාව කියන කෝස් එක. මෙන්න මේ කෝස් එක ඉල්ලන්න ඔයාලා උසස් පෙළ කරලා ඕනම සබ්ජෙක්ට් තුනකට අවම වශයෙන් එස්සා මාර්ක් තුනක් තියෙනවා නම් නංගි මල්ලි මේ කෝස් එක ඔයාලගේ කොලේ ලියා ගන්න බය නැතුව. ඒ වගේම මේකේ සාමාන්‍ය පෙළ අවශ්‍යතාවන් විදිහට ඉංග්‍රීසි භාෂාවට සහ ගණිතයේ විෂයට අවම සි සාමාර්ථ ඉල්ලනවා. එකක් තියෙනවනේ. එතකොට මෙන්න මේ කෝස් එක තියෙන්නේ ඌව වෙලස කැම්පස් එකේ. එතකොට ඔයාගේ කොලේට තවත් යුනිකෝඩ් එකක් එනවා, ඉංග්‍රීසි භාෂාව හා විවහාරික වාද විද්‍යාව ඌව වෙලස කියලා. එතකොට ඒ ටික අංක කරන්න පුළුවන් නංගි මල්ලි ඒ තියෙන කන්ටෙන්ට් සහ අනිත් කෝසස් දිහා බලලා.
ඊළංකෝසක තමයි නංගිමලේ නිර්මාණාත්මක සංගීත තාක්ෂණය හා නිෂ්පාදනය ක්‍රියේටිව් මියුසික් ටෙක්නොලොජි ඇන්ඩ් ප්‍රොඩක්ෂන් කියන කෝස් එක. මේකත් ගොඩක් ලෝකේ දැන් ක්‍රියේටිව් මියුසික් ටෙක්නොලොජි කියන එක අත්හදා බැලීම් කරනවා. ඒ වගේම ගොඩක් ඉස්සරහට යන පැත්තක්. ඒතර ඔයා ඒ වගේ පැත්තකට අහස කෙනෙක් නම් නංගිමලේ ඔයාට හොඳම කෝස් එකක් තමයි මේ කෝස් එක. හැබැයි ඔයා මේ පැත්තට ඉන්ට්‍රෙස්ට් එකක් නැත්තම් මේ කෝස් එකට ඉහළ අංක දෙන්න යන්න එපා. ඔයා කැමති නම් ඔයාට පුළුවන් මේ කෝස් එකට ඉහළ අංක දෙන්න. හරි, මේ කෝස් එක ඉල්ලන්න නම් ඔයාට උසස් පෙළ කරලා ඕනම සබ්ජෙක්ට් තුනකට අවම SA මාර්ක් තුනක් තියෙනවා නම් ඔයාගේ කොලේට මෙන්න මේ කෝස් එක ලියා ගන්න පුළුවන්. මෙන්න මේ පාඨමාලාව තියෙන නංගිමලේ ජයවර්ධනපුර කැම්පස් එකේ. එතකොට ඔයාගේ කොලේට තවත් යුනිකෝඩ් එකක් එනවා, නිර්මාණාත්මක සංගීත තාක්ෂණය හා නිෂ්පාදනය ජයවර්ධනපුර කියලා. හරි, ඊළඟ කෝස් එක තමයි නංගි මල්ලි ප්‍රාථමික අධ්‍යාපන, එහෙම නැත්නම් ප්‍රයිමරි එඩියුකේෂන් කියන කෝස් එක. මේක ඔයාලා ආස කෙනෙක් නම් පුළුවන් කැමති තැනකට අංක කරන්න. හරි, මේ කෝස් එක කරන්න නංගි මල්ලි ඔයාලට ඕන වෙන්නේ උසස් පෙළ අවම වශයෙන් ඕනම සබ්ජෙක්ට් තුනකට SA මාර්ක් තුනක් විතරයි. එතකොට මෙතෙන්දි සාමාන්‍ය පෙළ අවශ්‍යතාවක් ඉල්ලනවා නංගි මල්ලි. සිංහල භාෂාව හා සාහිත්‍යයට අවම C, ගණිතයට අවම C, විද්‍යාවට අවම C, ඉංග්‍රීසි භාෂාවට අවම වශයෙන් SA මාර්ථයක් විදිහට මෙන් තියෙන්න ඕන මෙන්න මේ කෝස් එක ඉල්ලන්න නම්. එතකොට ඔයාට මේ අවශ්‍යතාවන් ටික සම්පූර්ණ කරලා තියෙනවා නම් ඔයාගේ කොලේට ලියා ගන්න පුළුවන් මෙන්න මේ ප්‍රාථමික අධ්‍යාපනය කියන කෝස් එක. මේක තියෙන නංගි මල්ලි කොළඹ විශ්වවිද්‍යාලේ. කොළඹ විශ්වවිද්‍යාලයට අලුතෙන් හඳුන්වලා දීපු පාඨමාලාවක් තමයි මේක. එතකොට ඔයාගේ කොලේට තවත් යුනිකෝඩ් එකක් එනවා, ප්‍රාථමික අධ්‍යාපනය කොළඹ කියලා. ඊළඟ කෝස් එක තමයි නංගි මල්ලි සාමය හා ගැටුම් නිරාකරණය. මේ කෝස් එකත් හොඳ කෝස් එකක්. ඔයාට පුළුවන් මෙන්න මේ කියන පැත්තට ආසයි නම් නංගි මල්ලි මේ කෝස් එකටත් සාමාන්‍ය අංකයක් දෙන්න, ගොඩාක් ඉහළ අංක දෙන්න යන්න ඕනෙත් නැහැ. එතකොට මෙන්න මේ කෝස් එක ඉල්ලන්න ඔයාලට උසස් පෙළ ඕනම සබ්ජෙක්ට් තුනක් කරලා අවම SA මාර්ක් තුනක් තියෙනවා නම් මේකත් ඔයාගේ කොලේට ගන්න පුළුවන් නංගි මල්ලි. එතකොට මෙන්න මේක තියෙන්නේ කැලණි විශ්වවිද්‍යාලය. එතකොට ඔයාට තවත් යුනිකෝඩ් එකක්. ඊළඟ කෝස් එක තමයි නංගි මල්ලි කළමනාකරණ අධ්‍යයන, එහෙම නැත්නම් මැනේජ්මන්ට් ස්ටඩීස් කියන කෝස් එක. එතකොට සාමාන්‍ය විවහාරදී මේ මැනේජ්මන්ට් ටීවී කියන කෝස් එකත් මෙන්න මේ නමින් හඳුන්වනවා. එතකොට මේ කෝස් එක ඉල්ලන්න නම්, එහෙම නැත්නම් ඔයා කොලේට ගන්න නම් ඔයාට උසස් පෙළ ඕනම සබ්ජෙක්ට් තුනක් කරලා අවම SA මාර්ක් තුනක් තියෙනවා නම් මේ කෝස් එක කොලේට ලියා ගන්න පුළුවන් නංගි මල්ලි. එතකොට මෙන්න මේ කෝස් එක ඔයාලා අනිවාර්යෙන් ඉල්ලන්න. සාමාන්‍යයෙන් අඩු ඉස ඩිස්කෝ තියෙන නංගි ළමල්ලාට ගොඩාක් මේ කෝස් එක එනවා. ඒ වගේම මේකට ගොඩාක් ලොකු ඉහළ අංක දෙන්න යන්නත් එපා. ඔයාලට තව පාඨමාලා තියෙන හොඳ ඒවා, ඒවට ටිකක් ඉහළ අංක දීලා සාපේක්ෂ විදියට මෙන්න මේ කෝස් එක තියෙන නංගි මල්ලි ත්‍රිං කොමලි කැම්පස් එකේ. ඒ කියන්නේ නැගෙනහිර විශ්වවිද්‍යාලෙම ඊළඟ කෝස් එක තමයි නංගි මල්ලි ඉංග්‍රීසි දෙවන භාෂාවක් ලෙස ඉගැන්වීම, එහෙම නැත්නම් ටීචින් ඉංග්‍රීසි ඇස සෙකන්ඩ් ලැංග්වේජ් අපි කියන මේක TESL කියන කෝස්සේ. මේකත් හොඳ කෝස් එකක් නංගි මල්ලි. ඔයාලා මෙන්න මේ පැත්තෙන් ඉස්සරහට යන්න ආස කෙනෙක් නම්, එමු නැත්නම් ඉංග්‍රීසි භාෂාව ඉගෙනගෙන ඒ පැත්තෙන් ටීචින් සයිඩ්ෙන් ඉස්සරහට යන්න කැමති කෙනෙක් නම් ගොඩාක් හොඳ කෝස් එකක්. එතකොට මේක කරන්න නංගි මල්ලි ඔයාලට උසස් පෙළ ඉංග්‍රීසි විෂයයට SA මාර්ථයක් තියෙන්න ඕන අවම. ඊට පස්සේ ඉතුරු විෂයන් දෙක ඔයා ඕනම දෙකක් කරලා අවම S තියෙනවා නම් මේක ඉල්ලන්න පුළුවන් ඔයාගේ කොලේට TESL කියලා ලියාගන්න. මෙන්න මේක තියෙන නංගි මල්ලි කැම්පස් දෙක, කැලණි විශ්වවිද්‍යාලය සහ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය. ඔන්න නංගි මල්ලි දැන් ඔයාලා ඔයාලගේ කොලේට මම කියපු දේවල් එක්ක යුනිකෝඩ් ලිස්ට් එකක් ගත්තා. දැන් තියෙන නංගි මල්ලි ඔයාලා මේ යුනිකෝඩ් ලිස්ට් එක අංක කරන්න, එහෙම නැත්නම් කැමැත්තේ අනුපිළිවෙලක් කරන්න. කෙටියෙන්ම කියනවා නම් මේ දාගත්ත කෝසස් වලට 1 2 3 4 කියලා අංක පිළිවෙලක් දාන්න. හරි, මෙන්න මේ අංක පිළිවෙල දාන්න කලින් නංගි මල්ලි මම ඔයාලට වීඩියෝ එකක් දාලා තියෙනවා මේ යුනිකෝඩ් ලිස්ට් එක අංක කරද්දී කොහොමද අංක කරන්න ඕනේ කියලා. ඒ කියන්නේ ඔයාලා බෝට්ටු අටවලදී එහෙම නැත්නම් අටෝප් වලදී කොහොමද UGC එකෙන් ආව සිලෙක්ට් කරන්න කියන එක අනිවාර්යෙන් දැනගෙන ඉන්න ඕනේ මේ අංක කරන්න කලින්. එහෙම නැත්නම් ඔයා සෑහෙන ලොකු අමාරුවක වැටෙනවා නංගි මල්ලි. ඒ නිසා අනිවාර්යෙන් මේ වීඩියෝ එක බලන්න. මම ඔයාලට තේරුම් ගන්න පුළුවන් වෙන විදිහට බෝඩ් එකේ ඇඳ ඇඳ මේ උදාහරණ හැම එකක්ම නංගි මල්ලි කතා කරනවා. හරි, ඒ ටික බලලා ඔයාට පුළුවන් මම ඒකේ ස්ටෙප් 3ක් කියලා දෙනවා මේක අංක කරන විදිය.
ඒකත් බලලා ඔයාට පුළුවන් මෙන්න මේ හදාගත්ත යුනිකෝඩ් ලිස්ට් එක අංක කරන්න. එහෙම නැත්නම් කැමැත්තේ අනුපිළිවෙලක් කරන්න. ඕක තමයි නංගි මල්ලි ඔයාගේ සම්පූර්ණම අනාගතය. දැන් ඔය අංක කරපු එක තමයි ඔයාලා යෝජීසි එකට ඉදිරිපත් කරන්න ඕනේ. එහෙම නැත්නම් ඔයාගේ පාඨමාලා විදිහට ඔයා ඇතුළත් කරන්න ඕනේ. හොඳට මතක තියාගන්න මේ ඔයාගේ අනාගතේ. ඒ නිසා අර ආවට ගියාට නිකන් දාන්න ඕනවට අංක ටිකක් දාලා ඇතුළත් කරන්න යන්න එපා නංගි මල්ලි. එහෙම කරොත් නම් ඔයාලට කැම්පස් එන්නේ නැහැ. ඔයාලට කැම්පස් යන ආසාවක් හෝ පුංචි හෝ බලාපොරොත්තුවක් තියෙනවා නම් ඒ දේ කරන්න එපා. හරි අවධානයෙන් මේ දේවල් කරන්න. හරි. එතකොට නංගි මල්ලි මේ වංක කරද්දි මම ඔයාලට සම්පූර්ණ සෑහෙන මහන්සියලා මේ හැම පෝස්ට් එකකම ජොබ් ෆීල් දාලා තියෙන වෙනවා. ඒවා සම්පූර්ණ ලෝකල් ෆොරින් විදියට වෙනම කඩලා ඒ වගේම ඒ කෝසස් වල දෙන ඩිග්‍රී ටයිප් එක දාලා තියෙනවා. ඒ ඩිග්‍රී ටයිප් එකත් එක්ක තියෙන ඩිමාන්ඩ් එහෙම නැත්නම් ඒවත් මොන ඩිපාර්ට්මන්ට් වලින්ද දෙන්නේ කෝස් කොහොමද කම්පයා කරගන්නේ. ඒ වගේම කෝස් වල කන්ටෙන්ට්. ඒ කියන්නේ ඔයා ගිහිල්ලා මොනවද ඉගෙන ගන්න තියෙන්නේ. මේ හැම දෙයක්ම ඔයාලා දාලා තියෙන නම් මල ඒ වගේම සමහර සබ්ජෙක්ට් කම්බිනේෂන් පවා සම්පූර්ණයෙන්ම දාලා තියෙනවා. ඒකට ඒව දිහා බලලා ඔයාලා අංක කරන්න. ඒ වගේම අර කලින් වීඩියෝ එකේ වාඩි ස්ටෙප් ටිකක් කියලා දෙනවා. කොහොමද අංක කරන්න කියලා අන්න ඒවා බලලා අංක කරන්න. එතකොට ඔයාට කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ගොඩාක් සැහැල්ලුවෙන් ඔයාගේ වැඩේ හරියටම කරගන්න පුළුවන්. නංගි මල්ලි මම මේ හැම දෙයක්ම හදලා තියෙන්නේ කලින් අවුරුදු වල නංගි ලමල්ලාට වෙච්ච දේවල් සහ ගොඩාක් අයට මග ඇරෙන දේවල් එක්ක සෑහෙන්න අත්දැකීම් ගොඩකින්. එතකොට ඒවායින් ඔයාලා උපරිම ප්‍රයෝජන ගන්න. හරි නැත්තම් මේ වගේ වීඩියෝ එකක් කරන එකත් නංගි මල්ලි මට සෑහෙන්න මහන්සි. හරි සමහර දවසල ඉලි වෙනකන් නිදි නැහැ. ඒක කරලත් මේ හැම දෙයක්ම දාන්නේ මේවා වැරදුනොත් ඔයාගේ අනාගතේම සම්පූර්ණයෙන්ම ඔයාලට නැති වෙලා යනවා. මොකද කට් ඔෆ් ආවට පස්සේ නැත්නම් පුරප්පාඩු ආවට පස්සේ නංගි මල්ලි සෑහෙන නංගිල මල්ල මැසේජ් එවනවා. ඒ ගොඩාක් ඒවා බැලුවට පස්සේ මම සෑහෙන සංවේදී වෙලා තියෙනවා නංගි මල්ලි සමහර සිද්ධිවලට. සමහර අයට කැම්පස් යන්නම පුළුවන් අය, සමහර අයට හොඳ කෝසස් වලට යන්න පුළුවන් අය තමයි නැති කරගෙන තියෙන්නේ සමහර වැරදි දේවල් නිසා. ඒකයි මේ හැම දෙයක් ගැන ඔයාලට පොඩි තැන ඉඳලා කියලා දෙන්නේ. ඒතර කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔයාගේ මයින්ඩ් එක රිලැක්ස් එකේ ඔළුව සැහැල්ලුවෙන් තියාගෙන සතුටින් මේ වැඩ ටික කරන්න පුළුවන්. ඊළඟ වැදගත්ම දේ තමයි නංගි මල්ලි UGC එකෙන් ඔයාලට දීලා තියෙනවා කෝඩ්ස් 125ක්. එන්නක යුනිකෝඩ්ස් 125ක් දාන්න. ඒතර 125ක් දාන්න දීලා තියෙද්දි ඔයා දාන්නේ කෝඩ්ස් 10යි 15යි නම්. එහෙම නැත්නම් 20ක් 30ක් වගේ නම් ඔයාටම වල කපා ගන්නවා වගේ වැඩක් කරන්නේ. ඒ දේ කරන්න එපා නංගි මල්ලි. ඔයාට කෝඩ්ස් 125ක් දාන්න දීලා තියෙන එක ඔයා උපරිම කෝස් ප්‍රමාණයක් දාන්න. ඔය කාටත් ඒ කියන්නේ 125ක් වෙන එකක් නැහැ. හරි හිතන්නකො නිකන් 100ක් කියලා නැත්නම් 120ක් කියලා. අන්නේ දාන්න පුළුවන් උපරිම ප්‍රමාණය දාන්න. මොනම හේතුවක් නිසාවත් නිකන් ආමට එයිම තමයි කියලා කෝසස් කීපයක් විතරක් දාලා නිකා ඉන්න එපා. එතකොට නංගි මල්ලි මම කලින් කිව්වා මේ යුනිකෝඩ් ලිස්ට් එකේ මොනා හරි වැරද්දක් වුණොත් ඔයාලට ඒක හදන්න බෑ. UGC එක ඔයා හදන් වෙනකම් බලන් ඉන්නෙත් නෑ. මොකද සාමාන්‍ය UGC එකට ලක්ෂයකට විතර කිට්ටු වෙන ඇප්ලිකේෂන් ප්‍රමාණයක් ආවට පස්සේ නංගි මල්ලි එයාලා එක්කෙනෙක්ගේ අඩුපාඩු හදන් වෙනකම් බලන් ඉන්නේ නෑ. ඔයාට අඩුපාඩු කරලා තිබුණොත් ඔයාගේ අවස්ථාව නංගි මල්ලි වෙන ළමයෙකුට දීලා UGC එක යාලගේ වැඩ ටික කරන් යනවා. ඒක මෙච්චරටම කියන්නේ. එතකොට හිතන්නකෝ දැන් මම කතා කරේ නාවලි කෝසස් ගැන මෙන්න මේ වගේ ප්‍රශ්න තියෙනවා වර්තමාන තත්ත්වෙ මෙන්න මේ වගේ කියලා. එතකොට ඒ වගේ දේවල් වලින් සහ ඔයාට සමහර කෝසස් ඔයා කැමති නැති දේවල් තියෙනවානේ. ඒ කෝසස් කැමති නැති වුණා හෝ එහෙම නැත්නම් ඔයා කැමතිම නැහැ කියලා හිතන්නේ. ඒකට පොඩ්ඩක්වත් කැමති නැහැ. හරි. ඒ වුණාට නංගි මල්ලි ඒ දේවල් නොදා ඉන්න එපා. හරි. මම කියවනේ සාම UGC එකෙන් බලන්නේ නංගි මල්ලි ඔයා දාන පළවෙනි යුනිකෝඩ් එකේ ඉඳලා අවසානට වෙනකන් බලනවා. ඒ නිසා ඔය අකමැතිම ටික නොදා ඉන්න එපා. ඒ ටික අන්තිමට දාන්න. ඒ කියන්නේ 125ට 124ට වගේ අන්තිම අංකවල දාන්න. එතකොට ඔයාට කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඔයා හැම පැත්තකින්ම බේරිලා. ඒ නිසා අකමැති කියලා අයින් කරලා දාන්න එපා. ඔය ආස ටික හොඳ කෝසස් ටික උඩින් දාන්න. අකමැතිව නැටින් දාන්න. එතකොට කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. අනිත් දේ තමයි නංගි මල්ලි ඔයා කෝසස් වැඩිපුර ප්‍රමාණයක් දානවා කියන්නේ සෑහෙන පැත්තකින් ආරක්ෂා වෙලා. UGC එකෙන් කට් ඔෆ් එවද්දි ඔයාගේ පළවෙනි යුනිකෝඩ් එකේ ඉඳලා ඔයා දාන අන්තිම යුනිකෝඩ් එක වෙනකම් බලන්න. කියන්නේ 124ක් දාලා තියෙනවා කියලා ගන්න. ඒ 124ම බලන්න. බලලා ඔයාට දෙන්න පුළුවන් එකක් තියෙනවනේ දෙන්න.
ඊට පස්සේ පුරක් පාඩු පිරවීමකදී නම් මල්ලි ඒ යුනිකෝඩ් එකේ ලිස්ට් එකේ ඔක්කොම බලනවා පහලටම බලනවා මගින් හැරලා යන්නේ නැහැ හරි පුරක් පාඩු වට ඉන්නේ මෙයාට දෙන්නේ එහෙම නැත්නම් බූට් ටෝක ඉන්නේ මෙයාට දෙන්නේ ඒ නිසා අපි රාගේ යුනිකෝඩ් ලිස්ට් එකේ පොඩ්ඩක් විතරක් බලලා නිකන් ඉන්නේ කියලා ඉන්නේ නැහැ ඒ කියන්නේ මම කතා කරලා දෙනවා අනිත් වීඩියෝ එකේ එතකොට ඔයා වැඩිපුර කෝසස් දාන තරමට ඔයා ආරක්ෂිතයි ඒ නිසා මේ කීව දේවල් නම් මල්ලි හොඳට ඔළුවේ තියාගෙන මේ දේවල් වලින් උපරිම ප්‍රයෝජන ගන්න මං සෑහෙන මහන්සි වෙච්ච අවුරුද්ද තමයි මේ අවුරුද්ද ඒ නිසා ඒ දේවල් වලින් ඔයාලා ප්‍රයෝජන අරන් ඔයාලගේ ඉස්සරහ ජීවිතේ හදා ගන්න තවත් වීඩියෝස් නම් මල්ලි ඔයාලට කෝසස් වල ජොබ් ෆීල් ගැන මේ වේක ඒ වගේම ඔයාලා සමීක්ෂණ ගැන තොරතුරු මේ හැම දෙයක්ම දානවා එතකොට හොඳ අයිඩියා එකක් ගන්න පුළුවන් හරි මේසාර එකපාර යුනිකෝඩ් ලිස්ට් එක දාන්නවා මේකත් එක ටිකක් හොයලා ඒ දේවල් ගැන අවබෝධයක් අරන් අංක කරන්න ඒ අංක පෙළ ගැස්ම තමයි වාගේ සම්පූර්ණම අනාගතය ඔය නංගි මල්ලි මම හිතන ඔයාලට මේ දේවල් ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා කොහොම හරි නංගි මල්ලි මේ දේවල් වලින් උපරිම ප්‍රයෝජන අරගෙන අනාගතේ හදාගන්න නංගි මල්ලි මම හැම අවුරුද්දකම කරන දෙයක් තමයි මේ විදිහට හදාගත්ත යුනිකෝඩ්ස් වල අඩුපාඩු වලන එක නංගි මල්ලිගේ එතකොට මට මේ හැම යුනිකෝඩ් ලිස්ට් එකක්ම අඩුපාඩු බලන්න බෑ නංගි මල්ලි ඔයාලට මම දාලා තියෙන උපදෙස් ඒ විදිහට යුනිකෝඩ් ලිස්ට් එක හදාගන්න එතකොට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ මම ටෙලිග්‍රෑම් එකේ පොඩ්ඩක් ප්‍රේ වුණාට පස්සේ නම් මල්ලි මැසේජ් එකක් පින් කරන්නම් ඔයාලගේ යුනිකෝඩ් ලිස්ට් එක එකතු කරන්න කියලා ඊට පස්සේ මම ඒක ඔයාලට අඩුපාඩු බලලා දෙන්න හරි ඒ නිසා අනිවාර්යයෙන්ම ටෙලිග්‍රෑම් එකත් එක්ක සම්බන්ධ වෙලා තියාගන්න ඒ වගේම Facebook page එකත් follow කරලා තියාගන්න මම හිතනවා නම් ඊමගේ වන්ද මේ වීඩියෝස් ප්‍රයෝජනවත් වෙන්නේ නැති කියලා ඔයාලගේ අදහසත් අනිවාර්යයෙන්ම පහලින් දාගෙන යන්න මොකද ඒක තමයි තියෙන එකම ආත්ම තෘප්තිය මෙච්චර කාලයක් ආවෙත් නම් ඉමල්ලි ඒ ආත්ම තෘප්තියින්දම තමයි හරි වීඩියෝස් අනිවාර්යෙන් ඔයාලගේ යාළුවන්ටත් පුළුවන් තරම් ෂෙයා කරන්න නම් ඉමල්ලි මොකද එහෙම නැත්නම් මේව පහ වුණාට පස්සේ හදා ගන්න වෙන්නේ නැහැ එහෙනම් නම් ඉමල්ලි හැමෝටම කැම්පස් එකක් ඉන්න කියලා හදවතින්ම සුබ පතනවා ආදරේ ඉස්සරහ වැඩ ටිකක් හොඳට කරගන්න අනිත් ඕන කරන වීඩියෝස් හැම එකක්ම නම් ඉමල්ලි ගානට වෙලාවට ඇදලා තියෙන්නේ මේ දේවල් බලාගෙන ඔයාලගේ කිසිම දෙයක් අඩුපාඩු නොකර කරගන්න. හරි ස්තුතියි නංගි මල්ලි. වීඩියෝ එකත් අනිවාර්යෙන් පුළුවන් තරම් ෂෙයා කරගෙන යන්න.